දිමි සැමදා සුගත මුණදා ජීවිතය මුණ සඳුට පුදෙමින් නමදිමි සැමදා දහම්දිනිදා ජීවිතය දන්මයට පුදෙමින්. නමදිමි සමදා සගුන් පැහැදා සංගරුවනවෙත දිවිය පුදමින් නමදිමි සැමදා රථනත්‍රිවිධ තිසරනය වෙත දිවිය පුදමින්. සදු සදු සදුු සැදහැති පින්නතුනිි පින්නැති දෙව්මිනිසුන් අරමුණු කරගෙන ලොතුරා බුදුපියාණන් වහන්සේ ඒ හැම දෙනාගේම නිවීම සැනසීම අපේක්ෂාවෙන් දේශනා කරන්නට එදුණු ධර්ම විනය පිළිබඳව එහි යම් පැතිකඩක් පිළිබඳව සාකච්ඡා කරමින් විමර්ෂණය කරමින් මනසිකාරය කරමින් ශ්‍රවණය කරමින් තතාගත දහමේ හරය සමාලෙස සලකාගත්ස්කන්ද ස්වභභාවය තුළින් නිවැරදි විදිහට තහවුරු කරගෙන බුද්ධ ශාසනයක ප්‍රතිඵල නිෙලන ස්වභභාවයකට පත්වෙන්න මේ දේශනාවත් උපයෝගී කරගන්නවා සඳහා අවශ්‍ය කරන වට පිටාව ශක්තිය අප සතුව පවතිනවා කියන හැඟීමෙන් පිනැති ඔබ හැම දෙනාම ධර්මශ්‍රවනය කරන්න සිත් සතන් සකසගන්නට අද දවස්සේ ඔබවනිුවෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන කාරණාව ධර්මයට අදාළ කාරණාවකටත් වඩා විනට අදාළ කාරණාවක් වීමයි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ අදහසටනුව මෙ නිවෙන මාවතේ සැනසෙන මාවතේ දී සීලය කියන කාරණාව විදිහට ද භාවිත වෙන්නේ කියන අදහස්ස අවුල් බවින් නිරවුල් කරගන්නට අපි මේ පුංචි කාලය තුළ උත්සාහ කරමු මුලදිම වචචන දෙකතුන මොහොතකට සිහිපත්කලොත් ශාසනයේ ආවිෂය වන්නේ විනියයි. එනිසා යම් විදිහකට සසුන් කැතට යම් ආවිුෂ්‍යයක් පවතිනවනම් ඒ ආවිෂය රැඳෙන්න්නේ ඒ ආවිුෂය රැකෙන්නේ ඒ ආවශෂය බුක්ති විදින්නට හැකියාව ලැබෙන්නේ කොපමනක භ භික්‍ෂණී උපාසක උපාසිකා කියන්න මේ සිවුවනක් පිරිස ධර්මදරද විනයදරද විනයානු කූලද කියන අද මේ කාරණාවන් විනය දර බව තරක් ්‍රමානවත්න ඒ විනය ධරබව පායෝගික තලයන් හි දර්ශනය වෙන ස්වභාවයක් දර්ශනය වී මාත්‍රයක් පමණක් මෙමයි හැබෑවටම ස්වංහික්මී මක් තුළ ඒඒ උතුමන්ගේ ඒඒ ශ්‍රාවකයන්ගේ අධ්‍යාත්මික පාරිශුද්ධිය උදෙසා රායෝගිකව ඒ ඒ ඇත්තන් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය කාරණ කෙතෙක් දුරට භාවිතය තුළ පවත්වා ගන්නවාද කියෙන කාරණාව සුවිශේෂී මේ දේශනාව ඇරඹුමේදීම, මේ කාරණාව සිහිපත් කරන්නට අවශ්‍යයි බුදුපියාණ වහන්සේගේ ධර්මදේශනා කලාව හරි අපූර් විදියට විහිදිලා යනවා උන්හන්සේ සම්මුති දේශනාවත් සිද්ධ කරනවා උන්වහන්සේ පරමාර්ථ දේශනාවත් සිද්ධ කරනවා උන්වහන්සේ ආර්යදේශනාවත් සිද්ධ කරනවා. මේ ඔස්සේ උන්වහන්සේ ක්‍රමාණුකූලව ශ්‍රාවකයා අදාළ අවශ්‍ය තැනට ක්‍රමාණුකූලව හික්මවමින් ගාම්බීර වූ දර්ශනය ගාම්බීර වූ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නට අවබෝධ කරගන්නට නිරවුල් කරගන්නට හැකියාව ලැබෙන විදිහට ඒ අයගේ සිත්සතන් කල්ලචිත්තං මුදුචිත්තං උදග්ග චිත්තං ආදී විදිහට ධර්මාවබෝධයට සුදුසු චින්තන ස්වභභාවයක් සැකසිෙන් ආකාරයට ක්‍රමාණුකූල දේශනාවක් කරගෙන උන්වහන්සේ වෙනවා. අද කාලෙදී අපට මේ විදිහේ ධර්ම දේශනාවක් කරන්න යම් කාලයක් ලැබෙනවා. එනිසා එකම දේශනාවක් තුළ සම්මුති දේශනාවත් පරමාර්ථ දශත් ආය දේශනාවත් කියන මේ තුන් දේශනාවම කරලා කාලය අනුව මේ දේශනය ඉවර කරගන්න අපිට ලැබෙන්නේ නෑ. එනිසා ඔබට නොපෙනෙන පැත්තක් ම මේලාවිසිහිපත් කරන්න නිරන්තරයෙන් අප උත්සාහ කරනවා ආර්දේශනාව පමණක් සිද්ධ කරන්න ඒකට හේතුව අපේ හිත් ඒ දෙසට නැවිලා අපේ හි ඒ ස්වභාවයන් ප්‍රිය කරනවා ෘචිකත්වයක් දක්වනවා. වගකීමක් කොට සලකනවා ඒ දේශනාව දේශනාකිරීම හොයිතරං අවශ්‍යද කියන කාරණාව. එනිසා නිරන්තරේ නිරන්තරෙන් චතුරාර් සත්‍යය පඩිච්ච සමුපාදය සහ ඊට ආශත්‍රිත දේශනාවන් නොස්සේ අනි්‍යේ දුක්ක අනාත්මාදී ක්‍රමවේදයන් තුළ පංචුපාදානස් කන්දය සහ එහි උදයව්වේ ස්වභාවයන් නාදී කාරණ ඔස්සේ යම්තනක ලෝකය දකින්න පුළුවන්ද ඒ ලෝකයේ සත්‍ය ස්වභභාවය විවරණය කල්ලා පෙන්නලා ඒ ලෝක පවතින දුක අවබෝධ කරගෙන පිරිසිඳ දැකගන එයින් මිදන්නට අවශ්‍ය කන ස්වභභාවයට ආර්ය දේශනාවම සිද්ධ කරන්න උත්සහ කරනවා සන්දස්සේති සමාධපේති සබුත්තේපේති සම්පහන්තේතියාදී විදිහයට ලෝකය පෙන්නලා ඒ පිළිබඳව මිදන්න අවශ්‍ය කනාාකාරයට සමාධන් කරවලා මිදන්නට මග කියලා ආද විදිහට ක්‍රමාණුකූලෝ මේ දේශනාව කරගෙනයනවා. එතකොට අද දවසේ එක් එක් පින්න ඇති සාමින්වහන්සේලා විවිධ දේශනාවන් සිද්ධ කරනවා. උන්වහන්සේලා යහපත අයහපත කියල දීලා අසත්පුරුෂ ලෝකය තුළ ඉන්න මනුෂ්‍යයාව සත්පුරුෂයක් කරන්න පන්සිල් ටක වටිනාකම දෙමව්පියන්ට යුතුකම් මිෂ්ටකිරීම වටිනාකම, පාපය දුරුකිරීමේ වටිනාකම, කුසලය ඉස්මතු කර ගැනීමේ වටිනාකම එහි ආදීනව අකුසලේ පාපේ ආදීව පිනේ කුසලේ වටිනාකම දී විදිහට දේශනාවන් කරමින් ඒ පිනැති ස්වාමන් වහන්සේලා ප්‍රාථමික ලෞකික මට්ටමේ හරි එමත්නතන් සම්මුති මට්ටමේ කාලීන වූ දේශනයක් තුළ ඉඳගෙන හරි මේ සාමාන්‍යය මනුස්සයා ලෝකය තුළ ලෞකික වසයෙන් දු්පත් භාාවයට පත්වෙන්න්න. එහමත්න දුගතියට යන්න ඉන්න මනුස්්‍යාව ඔසවා තබනවා අඩුමතරමි ලෝකය තු හෝ යම් කිසි සුවපත් භාවයකට. එනිසා යම්කිසි පිනැති ස්වාමින් වහන්සේ නමක් ඒ මට්ට මෙන් හරිමේ අසරණ අහිංසක යන් වෙනුවෙන් උපකාර කරනානං හැම වෙලාවකම උන්හන්සේලාටත් නමත්ස්කාර කරන්නටමයි අවශ්‍ය කරන්න. ඒ වගේම තවත් ගිහි පැවි්දි උතුමන් එතනින් ඉහාට ගිහිල්ලා පරමාර්ථ දේශනාවක් සිද්ධ කරනවා හැබෑවටම සත්ව පුද්ගල ස්වභාවයක් දකින්නට තියෙනවද ඒ එවැනි ස්වභාවයක් තුළ හැබෑවටම දකින්න තියෙන්නේ කුමක්්ද ඒ වගේම කුසලේ අකුසලය ආදී ස්වභාවයන් කෙතෙක්ද ආදී විදිහට උන්වහන්සේලා මේ පරමාර්ථ මට්ට මේ දේශනාවක් විශේෂයෙන් චිත්ත චෛතසික රූප නිබ්භානාදී මේ පරම අර්ථයන් වොල ස්වභාවය විග්‍රහකරමින් දේශනාවන් සිද්ධ කරනවා. ඒ පින්නැති උතුමන් අර කලින් සිහිපත් කළ තත්වෙනුත් තවත් ඉදිරියකට තවත් ඉතා වටිනා ස්වභාවයකට ශ්‍රාවකයා ඔත්සවා තබන්න දායක වෙනවා. එනිසා සියලු ස්වාමින් වහන්සේලාවත් බෝම නමස්කාරපුූරරුවකව වන්දනාපූර්ුවකොසීපත් කරන්න ඕනේ. එතනින් එහාට තවත් පිරිසක් මේ ස්වභාවයක්ත් මේ පරමාර්ථ දේශනාවත් ඉක්මවා විහිල් ආර් දේශනාවත් සිද්ධ කරනෝ. ඒ ආර්ය දේශනාව සිද්ධ කරමින් පටිච්ච සමුප්පාදයට අනුව මේ සත්ව ස්වභාවේ ලෝකය ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ සත්වත්තයෙන් ලෝකයෙන් මිදෙන්ට අවශ්‍ය කරන සම්මා පටිපදාව විග්‍රහ කරලා ඒ තුළ සත්‍යාවබෝධයට පත්තෙන්ට අවශ්‍ය කරන ආර්ය දේශනාව කරමින් ආර්ය භාවයට පැමිණෙන්ට අවශ්‍ය කරන වටපිටාව සකසල දෙනවා. වැ උතුමනුත් නවස්කාරපූර්වකව වන්ධනා කරන සීපත් කරනවා. මෙතින්දි මට පැහැදය කලන්නට ඕනේ සමාජය තුළ කතිකාවතක් සිද්ධ වෙනවා. එක එක ස්වාමීන් වහන්සේලා සිදුකරන දේශනාවන් පිළිබඳව වාද විවාද තර්ක විතර්ග සමහර එක්කෙක් ස්වාමීන් වහන්සේලාගේ දේශනයන්ම සරණගිය අල්වාගත් ශ්‍රාවක පිරිසක් එක ස්වාමින් වහන්සේලාට දොස්කියමින් පරිභාව කරමින් කටයුතු කරන ස්වභාවයක් එනිසා මෙ දින කීපකට කලන් කලින් අපි බොහම දැඩි තීරණයක් ගත්තා ඒක දහම් ඇස පහළ වනා කියලා කියන්නත් පුළුවන් මේ අදාළ කාරණාව සම්බන්ධයෙන් මට තේරුණා මේ සෑම ස්වාමීන් වහන්සේ නමක්ම උත්සහ දරන්නේ යම් මට්ටමකට හෝ ශ්‍රාවකයා ඔසවා තබමින් නිවනට සමීප කරන්න මිසක් නිවනින්න ඇත් කරන්නමේ. එතකට යම් මට්ටමකට පාපයෙන් ඈත්කල් අකුසලේ නෑත් කල්ලා පින තුළ කුසලය තුළ ශ්‍රාවකයා තබනවා කියන තැනත් යම් කිසි මට්ටමකින් ඔොහු නිර්වාණයට සමීපකිරීමක්. හැබැයි එතන පවතින ලෝකයම තමයි. හැබැයි එතන පවතින්න දුකම තමයි. නමුත් ඒ තුළ යම් මට්ටමකට සමීප කර ගැනීමක් දර්ශනය වෙනවා. ඒක එහෙම නොව නනං හොඳටම පැහැදිලි වෙන්නේ ලෝකෝතර සමාධක්්ටියයට කෙනෙක් පත්වෙන්න නම්, කෙනා දසවස්තුක සම්මාධි්්‍යය ලෞකික වූ සම්මාධිත්‍යයෝ සේම පැමිණෙන්න්නට ඕනිින්. එනිසා අපට එක පාර්ටම දේශනා කරන්න බැහැ මේ පින පාපය කුසලය කුසලය ඒවා සංකාර එනිසා ඒවා තුළ ලෝකයයිස් දුකයි සැකසේ නිසා එක පාරටම ඒවා සියල්ලයන්ගෙන් මිදිය යුතුයි කියලා දේශනා කරන්නට බෑ බුදුරජාණන් වහන්සේහම දේශනා කරන්න ලතිනෑ බුදුරජාණන් වහන්සේ සියල්ල අතහල යුතුයි කියන කාරණාව සියල්ලේ නිදහස්වේ යුතුයි කියෙන කාරණාව සියල්ලෙන් මිදිය යුතුයි කියෙන කාරණාව කිසිම දවසක දේශනා කරන්න නෑ ඒක ඔබ හොඳට තේරුම් ගනට අවශ්‍ය කාරණාවක් බෞද්ධෝ හිතාගෙන ඉන්නවා බුදු දහම තුළ උගන්නන්නේ සියල් අතහරින්න කියලා බුද්ධහම තුළ සියල් අතහරන්න නෙවේ යු ගන්නන්නේ. බුදුදහම තුළ රාගවිරාගය අයුගන්නන්නේ. බුදුදහම තුළ සියල්ල අතහරින්න වඋගන්නන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියල්ලෙන් නොමිදිය යුතුය. නිවන දෙසට වැඩෙන සිතින් නොමිදිය යුතුය එය හොඳින් බහුල කොට වැඩිය යුතුය ගෙන කාරණාව මනෝනිවාරණාවට සූත්‍රවල. එනිසා සියල්ලෙන් මිදන්න සාස්ට්‍රුවරයා දේශනා නොකරද්දි අපේ ඇත්තු හිතන් ඉන්නා බුදුදහම කියලා කියන සියල් අතහරින්න තියෙන එකක් කියලා. හැබෑවටම බුදුදහම තුළ අතහැරන්නට අතහරින්නට අවශ්‍ය කරන්නේ කුමබ්ද කියන කාරණාව හොඳින් පර්ර්ේෂණ කරන්නට අවශ්‍ය කරනවා. එනිසා බාහිර හෝ බෞතික හෝ යම්කිසි ද්‍රව්යක් අතහැරීම තුළින් බුදුදහම තුළ බලාපොරොත්වෙන යම් දෙයක් ශාක්ෂාත් කරගන්නට උත්සහ කරනවනම් එය බුද්ධ ස්වභාවේ උුහුමවත් වැදී නැතිස්වභාවයක් තුළ ගන්න උත්සාහයක් ඉතරයි. එනිසා මට මේ ඇරඹුමේදීමත් සිහිපත් කරන්න අවශ්‍ය කළේ කුමන මට්ටමක ඉඳගන හෝ යම් යම් ස්වාමීන් වහන්සේලා ගී පින්වතෙක් හෝ සිදුකරන දේශනාවක් එය සම්මුති හෝ වේවා පරමාර්ථ හෝ වේවා ආරි හෝ වේවා, යම් දවසක ආර්ය දේශනාවක් ශ්‍රවණය කල්ලා. ඒතුළින් අවබෝධයට පත්තෙන්න්න පුළුවන් වෙන්නේ ඔබ ක්‍රමාණුකුල්ලව ඔබට ඒ සම්මුති පරමාර්තාදී විදිහට ඔබට කාලයක්ත් තිස්සේ මේ දේශනාවන් ශ්‍රවණය කරන්නට ඉඩලැබිච්ච නිසා. එනිසා අපි පූරෝ නිගමනයක් අරගන, දශනා කරන ඔබ කාලයක්ත් එස්ස මේ සම්බෘති දේශනා ලෞකිකත්තේ තුළ සුවපත්වන විදිහි දේශනා පරමාර්ථ මට්ට මේ දේශනාශ්‍රවනය කළ එනිසවබට ඒ පින්නත් ස්වාමීන් වහන්සේලාට නමස්කාරවන්නට ඔබට ඒ අවබෝධය ඒ ධර්මඥානය පවතිනවා ඒ නිසා දැන් ඔබ දක්ෂයි මේ ආර්ය දේශනාවශ්‍රවනය කරන්න සහ ඒ ශ්‍රවණය කිරීම තුළ අවබෝධයට පත්වවෙන්න. යම් විදිහකින් පින්නතුන්නේ ඔබට සිදු කරන නාර් දේශනාවන් වැටහෙනවනං ඒ දේශනාවන් තුළ ඔබට අවබෝධයට පත්වන්ට අවශ්‍යකන ශක්තිය තියෙනවනං ඒ ශක්තියේ මහා ගෞරවයක් හිමිවෙන්නට ඕනේ ඔබ ක්‍රමාණුකූලෝ මෙතනට පව කුසලේ අකුසලේ ඔස්සේ රැගෙනාපු ඒ පින් ඇති ස්වාමින් වහන්සේලාට. උවහන්සේල්ලාට නමස්කාරවන්නට පින්සිදුවන්නටයි ක්‍රමාණුකූලෝබව මෙතෙන්ටකොඩ නැගුවේ. ලෞකික සම්මාදිිට්්‍යියයේ දසවස්තුක සම්මාධිට්්‍යිය ඳදගැන ක්‍රමාණුකූලව. මේ ආරය සම්මාධි්්‍යයට පත්වීම වෙනුවෙන් ක්‍රමාණුකූලෝ ඔබ නොපැමිනිියා නං සමහර වෙලාවට ඔබට ආර්යදේශනාවත් තවත් එක වචනකීපයක් පමණට වෙන්නට ඉඩ තිබ්බා එනිසා වාදයට යනවා වෙනුවට තර්කයට යනවා වෙනුවට දෘෂ්ටිගත වෙනවා වෙනුවට එකන එක පින්වත් ස්වාමින් වහන්සේලා හෙලා දකිනවා වෙනුවට උන්හන්සේලාට වාදකරන්න නැරයුම් කරනවා වෙනුවට හැමවෙලේම තමන්ගේ පාර්ශවය තමන්ගේ ගුරුවරය තමන්ගේ ගුරුක් කලය දිනන්නට උත්සාහ කරනවා වෙනුවට හැමවෙලාවක ම හිතන්න මේ සෑම ස්වාමන්හන්සේ නමක් සෑම ආයතනයක්ම මේ ස්වබාදහමම ඔබට හැම විලාවෙම මෙතෙන්ටගේන්න හුළං පොදකින් පවා දායක විච්චවි කියන කාරණාව. එහෙ මහිත ලවබ හැම වෙලාවකම මධ්‍යස්ථ වෙන්න උත්සහ කරන්නට කියන කාරණාව සිහිපත් කරමින් මේ දේශනාව ඉදිරියට රැගනය නෝම්. දැන් මේ මොහොත වෙනකොට ඔබ ආරය දේශනාව ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන මට්ටමට ඔබේක්ෂණ සම්පත්තිය සැකසිලා. සසර පුරාවට අප්‍රමාණව සිල්රැකීම අප්‍රමාාවනව දන්දීම අප්‍රමාණව සමාධී වැඩීම ආදී මේ ගුණධර්මයන් කුසලධර්මයන් ස්වබාදහාම උදෙසා ගෙවපු ඔබට එ නයගෙෝපෝබට සසර නයගෙෝපෝබට ඒ දැන් ණය ඉවරනිසා ඔබ මේ සිරකඳවරෙන් නිදහස් කරන්නට අවශ්‍ය කරන වටපිටාව නිදහස් කරල්නෑ ඔබට කැමතිනං පුළුවන් සිරගයි නිදහස්සලා යන්න ඔබ අවශ්‍ය කරන ගෙවීම කරලා තියෙන් හැබැයි කාලයක් තිස්සේ හිරගෙදරට හුරුුවවෙච්ච නිසා හිරගෙදරම ඉපදිච්ච නිසා හිරගෙදර කෑම එකම හුරුුවවෙච්ච නිසා හිරගෙදර ඉන්න අයම ප්‍රියවෙච්ච නිසා ඔබ තවම හිරගෙදර නිදහස්සෙන්න කැමතිනෑ වගේ න්නේ වගේ සසර නැමති හිරගෙදරේ නිදහස්සෙන්න අවශ්‍ය කරන මේ ක්ෂණසම්පත්තිය නැමැති ගෙවීම සිදුවෙලා අවසන් වෙලා දැන් ඔබ ක්ෂණසම්පත්තිය ලැබිච්ච ඔබ අවශ්‍ය කරන ගෙවීම සිදු කරලා නිදහස ඔබට ලබා දුන්නත් ඔබ සිරගෙදර ගේුවෙන් එලියට පියමං නොකරන්න සේහැගීමක් තමයි ඇතිවන්නේ. තත් අවතවත් සිරගෙදරම ඉන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තුළ ඔබ ඉන්නවනම්. එනිසා ඔබ මේ නිවීම උදෙසා අ්‍යන ගෙවීම වෙනුවෙන් සිල් රැක්කා දන් දුන්න භාවනා කළා අද වෙනකොට දැන්නේෙන් නිදහස්සනක අවශ්‍ය කරන අවස්ථාව ලැබිලා නිසා මේෂණ සම්පත්තිය උදව් කරගෙන සසර වූ යම්ූ නයස්වභාවයක් ගණුදනුවක් පවතිනවනන් ඒ පාරමිතා විදිහටේ ණය ගණු දෙනුවත් ඉවර කරලා මේ සසර ස්වභාවේ නිදහස්සනට අවශ්‍ය කරන වටපිටාව සක්සගන්න අපි අධිෂ්ඨාන කරගන්නට අවශ්‍ය කරනවා අධිෂ්ඨානය තුළ ඉඳගම් නම යම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා නම් ඒ දේශනාව ශ්‍රවණය කරන්නටත් ඔබට ඉඩහසරාවකාශ පවතිනවා. පින්නතුන්නේ අද මේ දේශනාව විනය පිළිබඳව හමත්න තන් සීලය පිළිබඳව සිදුකරන දේශනාවක් නිසා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අනුදන වදාලනවා මහනනි ඔබ හික්මෙන්න්නට පැහැදනු ඇත්තන්ගේ පැහැදීම වැඩිවන විදිහටත් නො පැහැදුණු ඇත්තන්ට පැහැදීම ඇතිවෙන විදිහටත්. මේ විදිහට හික්මීම තුළමල්, ාථමික ව සම්මුති වසයෙන් මේ ශාසනයට හොඳ වටිනාකමක් හම්බෙනෝ හැබැයි ඒ කාරණාවන් පාවිච්චි කළ යුතු ආකාරය බොම ප්‍රඥාගෝචර වෙන්නට අවශ්‍යයි දැ අද අපේ ඇත්තන්ගේ පැහැදීම වැඩි වෙනආකාරයට වූුවහම එක සමහර වෙලාවට බුදුද්දහම තුළ පාදවාගැනීමේ කලාවටිකක් වෙනස් එකක් අපිහිතන්නේ පහදවා ගැනීමේ කලාව අන්‍යාගමිකයන් විශේෂයෙන් නිගන්ටආදී ශ්‍රාවකයන් කටයුතු කරපු ආකාරයට පහදදවා ගැනීම තමයි භික්‍ෂ ආකල්පයත්ඒවගේම අපේ ශ්‍රාවකයන්ගේ ආකල්පයත්. නමු බුදුරජාණන් වහන්සේගේ ආකල්පය ඉට වඩා වෙනස්ස එකක්. බුද්ධ ශාසනය තුළ ප්‍රාතිහාර්ය පාමින් පහදවාගන්නට න්හස අනු දනවදාරන්න එනෑ. ඒවගේම දුක්විදිනවා පෙන්නලා පහදවාගන්නට උන්වහන්සේ අනුදනවදාරන්නේ. උන්වහන්සේ තමාන්තුළ නැති ගුණයක් පෙන්නලා උන්වහන්සේ අනුදනවදාරන්නේ. උන්වහන්සේ තුළ ප්‍රාතිහාරයක් පානවනං පහදවා ගැනීම වෙනුවෙන් උන්හන්සේ ඒ හැම වෙලාවරම අනුදැන වදාරන්නේ මේ දේශනා ප්‍රාතිහාරයමයි. එනිසා පැහැදිිය යුතු තැනත් පහදවා ගතයුතු ස්වභාවයත් කුමක් තුළද පවතින්නේ කියන එක ඔබ හොඳින් තේරුම් ගන්නට ඕනේ. බලන්න වැරදි විදිහට පැහැදෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කන සමහර ඇත්තෝ පැහැදෙනවා, රූප්්‍රමානු රූපප්ප්‍රසාදෝ රූපය ප්‍රමාණ කරගෙන රූපයට පැහැදිනම් බොහෝම ප්‍රියමනාපයිනං බොහෝම සුන්දර රූෂ හොප්පුුවක් ඇතිනම් ඒවගේම බොහොම සොඳුරු හඬක් ඇතිනම් ඒවගේම බොහොම දේහයධාරීනං ඒවගේ ස්වභභාවයන්ට පැහැදිෙන ස්වභාාවයක් වර්තමානය තුළ දකින්න තියෙන බුදුරජාණන් වහන්සේ බුද්ධ සාාසනය තුළ සිදියේුතු පැහැදීමක් විදිර නෙවෙයි දකින්නේ. ඊළට බුදුරජාන් අස් දේශනා කනා සද්ධ්පමානෝ සද්ධප්පසාද මේ ශබ්ධය ප්‍රමාණ කරගෙන හඬට පැහැදින ස්වභාවයක් වයනවා. ඊළඟට ස්වභාවයක් තියෙන ගෝසප් පමානෝ ගෝසප්පසාදූ යම් යම් ස්වාමීින් වහන්සට බොහෝ ශ්‍රාවක පිරිසක්කින්න. උන්වහන්සේ හරීම සිල්ලුවත් උන්වහන්සේලා හරීම ගුණගරුකයි ධර්ම දරයි විනය දරයි ආදී විදියට සමාජය තුළ පැතිරුණු ගෝෂාවක් පවතිනවන. ඒ ගෝෂාවගැ ඉද ධර්මය හල නෙවෙයි මේ සමාජය තුළ ඇතිවන කතාව ගැන හිතලා පැහැදීමක් ඇතිවා. ුදුරජාණන් වහන්සසි දේශනා කරනවා එයත් සිදු නොවිය යුතු දෙයක් කියලා. ඒවගේම තවත් පිරිසක් පැහැදෙනවා. ලූකප්පමානෝ ලූකප්පසාදෝ දුක්විදෙනවා දකිලා පැහැදෙනවා. අනේ හරි මසරණයි මහාගණ වනාන්තරේක ඉන්නේ ඉරිච්ච යමක් ඇඳගෙන ඉන්නේ යාන්තමට මොනෝ හරි අහරට ගන්න එනිසා බොහෝම අව්ුවට වැස්සට තෙමිතෙමි තමයි ඉන්නේ මේ වගේ දුක්විඳින ස්වභාවය දැකලා පැහැදෙන ඇත්ත නුත්තින්නවා. බුදුරජාන්හන්සේ පැහැදීමට කාරණාවක් නෙවෙයි කියන කාරණාව දේශනා කරනවා. දැන් මේ නිරහාරව ඉන්න බවට පැහැදෙනවනම් දේශනාව මැදදි මම සිහිපත් කරන්න බුදුරජාණන්හන්සේ උන්වහන්සේගේ අල්පාහාර භාාවය පිළිබඳවහෙම පහදිින් එපා කියනවා අපි එක ස්ත්‍රාධ කතා කරුම්. එනිසා බුද්ධ ශාසනය තුළ පැහැදෙනවනම් පැහැදන්න කියන්නේ කොහොමද ධම්ම ප්‍රමානෝ ධම්ම පසාදුු කොහොමද පැහැ දෙන්න කියැන්නේ ධර්මය ප්‍රමාණ කරග ධර්මයට පැහැ දෙන්න කියනවා. මොකදද ප්‍රමාණ කරගන්නේ ලෝකධර්මය ප්‍රමාණකරගන ලෝකෝත්තර ධර්මයට පැහැ දෙන්න කියනවා. එතකට ලෝකධර්මය ප්‍රමාණ කරගෙන ලෝකෝත්තර ධර්මයට පැහැ දෙන්න නම්. ඒ පැහැදිී මුදෙසා සිදුකරන දේශනාවත් පහදින දේශනාව. ප ලෝකය දුකපෙන්නලා ලෝකෙන් විදෙන්න්ට අවශ්‍ය කරන දේශනාවක් සිද්ධ කල්ලා ලෝකෝත්තරට හිත පිහිටවන විදි දේශනාවක් සිද්ධවෙන්නඕ. අන්න ඒ වගේ තැනට ඒ වගේ විදිහට පහදින්නයි බුද්ධ ශසනය තුළ අනුදනවදාරන්න. ඒ වගේම අද ඔබට තියන ලොකු ප්‍රශ්නයක් තමයි දිග දිගට දිගින් දිගට යම් යම් ඇත්තන් තම තමන් ඇත්තන්ගේ ආර්යභාාවේ ප්‍රකාශ කිරීම. තමන්ගේ බුද්ධත්ය තමන්ගේ සෝතාපන්න භාවේ සකදාගාමි භාවේ ආදී විදිහට කවුරුන් හෝ කෙනෙක් තමන්ගේ ආර්යභාවය ප්‍රකාශ කරනවනන් එහෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ආර්භාවය ප්‍රකාශ කරනවාද කළ යුතුද කියන ගැටලුව බොහෝ දෙනෙකුට තියනු. ඇත්තටම මේ බුද්ධ සාාසනය ඉස්සෙල් ලාම ආරිභාවය ප්‍රකාශ කරන්නේ ශාස්්‍රුවරයා. ශ්‍රාශ්ත්‍රුවරයා කරනදේ ශ්‍රාවකයකුට අකැපවෙන්න විදියක් නෑ. බුදුරජාණන් වහන්සේ මුල්ම වරට පස් වග මහනු මිදිරියේදී තථගතෝ බික්වේ අරහන් සම්මා සම්බුද්ධ හාහා මහණෙන ආයිශ්මත්වාදයෙන් කතා කරන්නට එපා තතාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුදු කෙනෙක් තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් බව උන්වහන්සේම දේශනා කන්නවා එත අපිට හිතනව එහෙමනම් ශාකවෙච්ච අපිටත් අරහත්භාවේ ප්‍රකාශ කරන එක අධිගම ප්‍රකාශ කරන එක වරදක් ද කියලා. බුදුරජාණන් වහන්සේ අනුදළ වදාළ තියෙන සූත්‍ර දේශනාවල ශ්‍රාව්‍යයන්ට ආර්භාවය ප්‍රකාශ කරන්නට හැකියාව තියෙනවා කියන කාරණාව. මෙන්න මේ ස්ථානය ආයු දෙයක් කරගෙන විවිධ ඇත්තන් තමන්ගේ අරහත්වය හෝ මාර්ග පල හෝ දිගින්දිගට ප්‍රකාස කරනවන්නං එතිෙන්දී ධර්මය විනය තේරුම් ගනිද්දි හැබෑවටමි අදාළ කාරණාව පිළිබඳව හොඳ අවබෝධයකින් තේරුම්ගන්නට යනු දැන් හැබෑවටම ආයභාවය ප්‍රකාශ කරන්න පුළුවන් ඊට පස්සේ බලන්න ඕනේ කාටද කරන්න පුළුවන් කොහොමද කරන්න පුළුවන් කියෙන කාරණාව ුදුරජණන්හන්ේ අවස්සර දීල තියෙනව තම තමන්ගේ අධිගම ප්‍රකාශ කරන්න කවුරුහරි කෙනෙක් හැබෑවටම අධගමයන්ට පත් නොවී විශේෂෙන් උපසපන් භික්‍ෂුවක් තමන්ගේ අධිගමයන් ප්‍රකාශ කරනවනං නැති අධිගමයක් සෝතාපන්න නොවී සකදාගාමි නොව, අනාාගාමි නොවී අරිහත් නොවී එසේ උණුබව ප්‍රකාශ කරනවන ඒ කෙනා කරටිය කඩලදාන තල්ගහක් ව වගේ මේ ශාසනයෙන් මරලදාන්න කියන කාරණාව. මරන්න කියනෙ සාාසනය. තල්ගක් කරටයෙන් ැඩුවහම ආය ඒකට පැවැත්මක් නෑ. ඒ වගේ කරටයෙන් කඩලදාන තල්ගහක් වගේ මේ ශාසනයෙන් මරලදාන්න කියන කාරණාව බුදුපියන් වහසසි දේශනා කරන. ඒ භික්‍ෂුවයේ මොහොතේම පාරාජිකා විච්ච භික්ෂුවක් බවට පත්වෙනවා. තමන් නොමැත්ති අධිගමයක් දේශනාකිරීම පැවසීම තුළ ඒ වගේම තවත් කාරණාවක්තියෙනවා විවිධය විවිධ කාරණාමත අධිගම් ප්‍රකාශ කරන්නා කපටිගම නිසා එන තමා තුළ නැති අධිගමයක් පවතින බවට තමන්ම රැවටිලා ඉන්න නිසා ලාබ සත්කාර බලාපොරොත්වෙන් ඒ වගේම ඇත්තටත් ඒක දේශනා කන්න උතුමන් ඉන්නම් ගේ විධකාරණා නිසා විධය මේ අධිගම ප්‍රකාශ කරනවා. හැබැයි මෙන්න මේ තන්දි විශේෂමකාරණාව තමයි බුදුරජාන් වහස්දේශනා කරනවා තතාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අහපු වෙලාවකද විතරක් අධිගමල් ප්‍රකාශ කරන්න පුළුවන් කාටද උපසම්පදා භික්‍ෂුවකට විතරයි. කවරුහරි කෙනෙක් අනුපසම්පන්නේයකුට ගිහිපින්නතෙකුට සාමනේර භික්ෂුවකට සාමනේරියකට සික්කමාතාවකට තමන්ගේ අධිගම ප්‍රකාශ කරනාවනං එයාට ඇවැත්වෙනවා එනම් බුද්ධ ශාසනයේ අනුපසම්පන්නේයට අධිගම ප්‍රකාශ කරන්න බැහැ කියන තැන අන්තර්ජාලය තුළහෝ එම නැත්තං සාකච්ඡාවක හෝ එමනැත් තවත් වෙන තැනැක තමන්ගේ අධිගම ප්‍රකාශයක් කරනානක බුදුරජාණන් වහන්සේගේ බුද්ධාඥඥාව ප්‍රතික්ෂේප කල්ලා බුදුරජාණන්හන්සේගේ ධර්මයට විනයට පහරක් කෙල්ල කල්ලා ශාසනය තුළ මහාස්ොරකු බවට පත්වෙලා ඒ හොඳයට තේරුම් ගන්න පුළුවන්තනක් එකට ආශ්‍රයකරුව පින් ඇති ස්වාමින්න් වහන්සලා දෙනමක් අරහත්වයට පත්වෙවා ත්වෙලා උන්වහන්සලා තමන්ගේ අරහත්වය බුදු සමිඳන්ට ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා ඒ උත්සහ කරද්දිී කලින් වැඩම කරපු පි ැති ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා නැගි අරහත්තය ප්‍රකාශ කරන්න උත්සාහ කරාදි පිටි පස්ස හැරල බලනවා කවුරුත් ඉන්නවද කියලා ඒ තරමට මේ අරහත්වයට පත්වෙන උතුමන් තමන්ගේ අරහත්වය ප්‍රකාශ කරන්නත් මැලි වෙනවා එ බොහෝ ෝකයා තමන්ට අමුතු ඔටුන්නක්නෙවෙයියේ සියලු ඔටුනු බිමින් තැබොපු ස්වභාවයක්. එනිසා පිටිපසින් තමන් සමඟ වසර ගන්නාවක් එකට වැඩහිටපු අනිත් භික්‍ෂුව වැඩඉන්නවා දැ පුසෝ ඒස්වා පින්න තිරහතන් වහන්සේ තමන් ආපුකාරය නොකට අරහත්ත්‍යතකාශ නොකට එතනින් දගෙටලා වඩිින් ඒ අයි සැබෑ රහතන් වහන්සේලාගේ ගුණය ඒ අයි සැබෑ රහතන් වහන්සේලාගේ සීලය ඒයි සැබෑ රහතන් වහන්සේලාගේ වටිනාගම ඊළඟට ඊළඟ ස්වාමීින් වහන්සේත් ඒ කාරණාවහෙමම කරනවා එනිසා ඒ උදාහරණයෙන් ඒ අවස්ථාවෙන් අපට තේරෙනවා හැබෑවටම රහතන් වහන්සේලා අරහත්වය ප්‍රකාශ කරන්නේ කිසිේද කියලා. මෙ සියල්ලට මොඩ අදකාලේ අපිට එහෙනවා සමහර ඇත්තු සමහර ගුරුවරු එක එක කෙනාට ආදැම්යා සෝතා පන්නයි. අවයා ඔය කියන විදිහට සෝතාපන්නයි. ප්‍රශ්න කීපයක් ඇව්හම ලැබෙන උත්තරනවා ඔබ සෝතාපන්නයි ඔබ දහානේ ඔබ පලවිනි දිානය දැ ලබි ඔබ තුන්වෙනි දයාාන ලබ, බ දැන් සකදාගාමි ආදි විදිහට ගුරුවරයා. ඒ ඒ ශ්‍රාවකයන්ට අධිගම ප්‍රධානය කරනවා පින්නතුේ බුද්ධ දේශනාව පවතිෙනවා තථගතයන් වහන්සේට හැරෙන්න සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් වෙන කිසිම කෙනකට බුදුරජාන් වහන්සේක දේශනා කරන්නේ තමන් වහන්සේට හෝ තමන් වහන්සේ වගේ තව කෙනකුට එක තවත් බුදුවරයකුට හැරෙන්න මේ ශ්‍රාවකයාගේ අධිගම ආද මේ තත්ත්වයන් පිළිබඳව කිසිම කෙනෙකුට වෙනත් කිසිම කෙනෙකුට ප්‍රකාශ කරන්නට බැරිය කියන කාරුණ මේෙන් තේරුම් ගන්නට ඕනේ අපි කවුරු කවුරු හරි අපිට අධිගම දෙහාන අභඥ්ඥා මාර්ගඵල ලබල දුන්න නම් එතන සිද්ධවෙලා තියන විහිළුවක් කියලා ඒ කෙනත් ත්‍රවටිලා ඔබත් ත්‍රැවටිලා කියනට එක විතරක් තේරුන් ගත් නම් හදට මැති රැවට ඔබට මි දෙන්න මේ වචන කීපය උදවවෙනවනං ඒ කරුණාවෙන් මෛත්‍රයෙන් විතරමයි මේ කාරණාව දේශනා කරන්න එ නිසා මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අදහස උන්වහන්සේගේ අව්වාද මේ විදිහේ ස්වභභාවයක් සහිත ශාසනයක විදි පින්න්තශසනය මේ විදිහේ නිවන සැනසෙන ශාසනයක කටයුතු කරන අපි ශාසනය පෝෂණය වෙන්නේ ධර්මය විනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම උන්වහන්සේ සත්් ධර්මයක් දේශනා කරනවා අසත් ධර්මය දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අසත් ධර්මය දේශනා කලාකි වහම ටිකක් ඔබ කැල බේවි නමුත් පින්නතුන ධර්මය කියලා කියන්නේ සත්‍ය හිතනවෙන්න ප්‍රතිපදාවක් සහිත සත්්‍යය ඒ සත්්‍ය බුදුරජාණන් වහන්සේ දෙවිදිකට දේශනා කරනම් උන්වහන්සේ සත්්‍ය දේශනා කරනවා මේ ලෝක පිළිබඳව සත්‍යයි දේශනා කරන්නේ ලෝකයේ තියෙනවද පැත්තක් සත් පැත්තක් සහ අසත් පැත්තක් පාපය අකුසලය දුගතිය ආදී විදිහට ලෝක අසත් පැත්තක්තියෙනවා කුසලය සුගතියාදිී විදියට සත් පැත්තත්වය. මෙන්න මේ දෙපාර්ශයම උන්වහන්සේ විග්‍රා කරමින් පැහැදිලි කරමින් උන්වහන්සේ දුක පෙන්නලා ඒ දුකින් නිදහස්සන විදිහ පෙන්නනවා හේතුව පෙන්නමින්. මේ විදිහට ලෝකයේ තුළ පවතින අසත් පැත්ත පෙන්නලායි වැලකෙන්න්නත් සත් පැත්ත පෙන්න යෙදන්නත් උන්හන්සේ සම්බුද්ධ ශාසනය පිළිබඳ විග්‍රහාකන්නවා සබ් පාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං මුලින්ම පෙන්න අසද්ධර්මය දේශනා කරන සබ්බ පාපස්සරනං අසද්ධර්මය පෙන්නලා අසද්ධර්මයෙන් නිදහස්සෙන් මාර්ගය පෙන්නවා ඊට සද්ධර්මය පෙන්නලා සද්ධර්මය දියුණු කරන්න මාර්ගය පෙන්නවා. ඒ තුළ සචිත්තපරියෝ දපනන් සිද්ධ වෙන. අසද්ධර්මය පෙන්නලා ඒ අසද්ධර්මය මිච්චා පටිපදාවයි එ වැරියේතුයි සද්ධර්මය පෙන්නලා ඒ සම්මා පටිපදාවයි ඒ දියතුයි. ඒ විදිර බුදුරජාණන් සිහර අපූරුවට අසද්ධර්මයයක් සද්ධර් ඔත්සේ ධර්මදේශනා කරනවා සත්‍ය දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සියලු කාරණ වල පැවැත්ම වෙනුවෙන් බුද්ධ ශාසනයට විනයක් හඳුන්නල දෙනා ප්‍රාතිමෝක්ෂය පිණිස ශික්ෂාවන් හඳන්නල දෙවා. ආතිමෝක්ෂ සංවරසීලේ ඉන්දිය සංවරශීලය ආජව පාරි ශුද්දශීලය ද විදධ නම් පවතින අපි මෙහි හරය පමණක්තීරුන්ගමු. මේ විදිර බුදුරජාණන් වහන්සේ ඇයි මේ විනියක් හඳුන්නල දුන්නේ. හැබැවටම පන්නුතුන්නේ මේ බුද්ධ ශාස්සය තුළ වැඩ්ඩි පුරම මහා රහතන් වහන්සේලා මාර්ගස්ත පලස්ත උතුමන් බිහිේ සම්බුද්ධත්වයෙන් මුල්වසර විස්සෙදී. සම්බුද්ධත්වයෙන් මුල්වසර විස්සෙදි තමයි වැඩිපුරම රහතන් වහන්සේලා බිහිවුුණේ හැබැයි ඒ වෙනකොට ඕවාජ ප්‍රාතිම ෝක්ෂයරෙන්න්න හික්මීම පිණිස ශික්‍ෂා පනවල තිබුණන සිල් පද පනවල තිබුණෙ නෑ. කිසිම සිල්පදයක් නැතුූ අප්‍රමාණ රහතන් වහන්සේලා බිහිවුණා. සෝතාපත්ති මග්ගඵල, සකදාගාමී මගපල, අනාගාමී මගඵල අරිහත් මගඵල ලබපු උතුමන් බිහි වුණා. හැබැයි එකම සිල්පදයක්කත් නැතිව. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය යම් කිසි කාරණාවක් නිසා යම්කිසි සීලයක් හෝ නිසා මේ හිත නිවන ප්‍රතිපදාව වඩන ඒ ආර්ශ්‍රාවකයා හිරකල්ලා තබන්න බුදු කෙනෙක් සිි්ෂාපැන වෙන. එක හොඳට තේරෙන්නේ. උන්හන්සේ දේශනා ක නො මං මේ විනය පනව නෙකුමකටද. සංග පාසුතාය, සංග සුට්ටුතාය, සංග සුභරතාය පොකට ද මේ. සංග පහසුතාය මේ සංඝයාගේ පහසුව පිණ සුකවිරණය පිණ සුවපත්භාවය පිණිස උන්වහන්සලාගේ විවය පහසුව පිණිසයි මම සිල්පද පණවන්න. එතකට සිල්පදයක් නිසා පහසුව සුවපත්භාවය විවේකය වෙනුවට එ තමන්ට මහා යදමක් වගේ විළංගුවක් වගේ එකක් වෙනවන එතන මොකක්්දෝ බුද්ධසාසනයක පවතින අරමුණට එහාගිය ස්වභාවයක් එතන පවතිනවා. එනිසා අපට තේරෙන්න්න ටෝනි එහෙමන හැබෑවටම සිල් පද රහිත අවුරුදු විශ්සක් තුළ වැඩිපුරම රහතන් වහන්සේලා බිහිවෙන්න පුළුවන් වුණානං ටම අරහත්වේ හෝ මඟපල උදෙසා පද සහිත සීලයක් අවශ්‍යද කියන කාරණාව හිතන්න. ඒක ඔබට හිතන්න තැනක් විතරයි. මේ සීලය ප්‍රතික්ෂයප කිරීමක් නෙවේ. ම මුලින් එක කියාගනයි මෙතෙන්ටාවේ. මං මෙතැන සිහිපත් කළේ කිසිම සිල්ප දෙයක් නැතිව බුද්ධත්වයෙන් වසර විස්සක් අප්‍රමාණ වූ මගපල ලාබී උතුමන් බිහිවුනාානේද කියන කාරණාව පමණයි. එතකොට ඒ ඔස්සේ එහෙමන කුමන හේතුවකට බුදුපාණන් වහන්සේට සිිල්පද පණවන්න උනාද කියන කාරණාව හිතන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිල් පද වැඩිවෙන්න වැඩිවෙන්න අධිගම අඩ වුණාව. තකට සිිල්පද නැති තැන අප්‍රමාණව අධිගම බිහිවුණ සිිල්පද වැඩිුවෙන්ට වැඩවෙන්න අධිගම අඩුවුණා. මේ හරියට තන්හාව වැඩිවෙන්න වැඩිවෙන්න දුක වැඩිවෙනවා තන්හා වඩුවෙන්න්න අඩුවෙන්න්න දුක අඩුවෙනවා තන්හාාව නැත්තන් දුකනෑ වගේක. තන්හා වැඩිවෙන්න වැඩිවෙන්න දුක වැඩිවෙනවා තන්හා වඩුවෙන්න්න අඩුවවෙන්න දුක අඩුවෙනවා තන් හා නැත්තන් දුකනෑ ඒ වගේ එකක් මෙතනත් වෙලා දයන්න. ස්කිසිම සිල්පදයක් නැතිතන ප්‍රමාණව රහතුන් බිහිවෙනවා. සිල්පද වැඩිවෙන්න වැඩිවෙන්න අධගම අඩුවෙනවා සිල්පද අඩුවෙච්ච මොත්තෙදී අධිගම වැඩි වෙනවා සිිල්පද නැත්තං අධිගම වැඩිම වෙලා. එනිසා හිතන්න දෙයක් මෙතන තියෙනවා සිල්පදවලින් හානියක් වුණා නෙමෙයි සිල් පද නොපනවා ඉන්න බැරිතැනකට මේ ශාසනය පත්වනා. යම් විදිහක බුදුපියාණන් වහන්සේ සිල්පදද නොපැනවූවා නම් අද මෙහෙමවත් මෙවැනි වූ සම්මුති ශාසනයක් දකින්න නැතුයනෝ. එනිසා එවැනි ආකාරයේ ඒමට්ටමෙන් හෝ සිල්පද පණෝපු නිසා අද මේ ශාසනය මෙහෙම හරි දකින්න තියෙනවා සම්මුති මට්ට මේ එ නිසා අපට ඒ පිළිබඳ වෙනව විග්‍රහ කරන්නට අවශ්‍යනයකට මේ අවස්ථාව නෙවෙයි කොහොම උන්නත්න් බුදුරජාණන් වහන්සේ මේ සීලයන් තිදෙනෙක් ගැන කතා කරන්න උන්වහන්සේගේ දේශනාවක් තුළ මේ පට සම්බිධ මක්ග ප්‍රකරනය මෙහෙම දේශනාවර්ත සීලයෝ තිදෙනකි ඒ කවර තිදනෙක් ද කුසල සීල අුසල ස අව්‍යකුත සීල දැ ඔබ සීලය කියන එක හැම වෙලාවම හිතන්ගන්න හොඳ එකක් කියලා අවශ්‍ය එකක් කියලා පටිසම්බිදා මග්ගා ප්‍රකරණය බුදුපාණන් වහන්ේ දේශනා කරන සීලයෝ තිදනකි කවරතිදනෙක් ද කුසල සල ඔබ දන්නේ එක ඒ හොඳ එකයි ඒ වගේම තින අකුසල සීල ගේ අව්‍යාකෘතක සීල කියලා තියෙන. මේ පිළිබඳව දිගට විග්‍රහ කරන්නමං උත්සා කරන්න නමුත් මේ කුසල සීල කියලා ඔබට තේරෙනවා එය බොහෝ දුරට අපි තන්නාමාන දිට්ටිවලින් තොර ස්වභාවයක් ඇතුළේ කුසල පක්ෂයට සැකසෙන විදිහට විශේෂයෙන්ම සැනසීම සතුට සහනය උදාවන විදිහේ තමන්ටත් අනුන්ටත් යහපතක් වන ස්වභභාවයක් තුළ සැනැසීම සතුට සහනයේ ඇතිවෙන ස්වභාවයක් ඇතුළ මේ කුසල සීලයේ ගොඩ නැගෙනවාම්. විශේෂයෙන් එය තන්නාමාන දික්්ටිවලින් තොරවෙන්නට ඕනේ. ඊළඟට අකුසල සීලයක් තියෙනවා එය තන්නාමාන දික්ටිවලින් යුක්තයි එ ලෝකයට අයිති ලෝකයට අයිති වන්නත් සීලය කුසල වෙන්න පුළුවන් නමුත්. මට්ටමේදදි මේ තන්නාමාන දික්ටිවලින් සහ විශේෂයෙන් මිත්‍යා දෘෂ්ටිය යෙදිච් අවස්ථාවල්දයට කුසල ස්වභාවයක් ඇති කරගන්න විදියක් නෑ. ඒ වගේම තවත් සීලයක් තින අව්‍යාකුත සීල. සමහර සල් ස්වභභාවයන් අව්‍යයක්කුත්තයි. එහෙම කුසල කුසල ස්වභාවයක් නෑ. එය නිකං ඉබේම සිල්වත් වෙලා වගේ ඉබේ රැකෙනවගේ සවභහයුනුත් විධසාධක පරිසර සාධක, වයස්තුවල ස්වභාවයන් ඊළඟට විවිධාකාර ස්වභභාවයන් මත මේ අව්‍යාකෘත විදිහට සිල් සකස්සෙන ස්වභාවිද කියන පුුසල ස්වභාවයක් කකුසල ස්වභාවයක් ගොඩ නොගැෙන මට්ටමින්. එතකොට අපට මේකද තේරෙන් ඕන හැම වෙලාවකම සීලය කුසලයි කියලා ගන්න බෑ කකුසල ස්වභාවය කුත් තියනු තට සීලයෙන් තුළින් අවිද්‍යාව තුළෙන්දගෙන මේ සීලයක පිහිටියොත් ඒක පුං්ඥාපි සංකාරයක් වෙන්නත් පුළුවන් අ්ඥාබි සංකාරයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙතනින් එහාට ඔබට පුංචි කාරනාකුත් සිහිපත් කරග අපේ තැනට එන්නෝඕනේ තවත් කාරර්ණාකොබ මේ සීලය පිළිබඳව හැදිලිරදදි අපේ දරුවන්ට උගන්නව මේ කය වචනය සංගවර කරගැනීමයි සීේ ො කයයි වචනයයි සංගවරවෙච්ච තැනක සීලේනං එක ටික්හොයිතරන් දුලට මේ බුදුදහ මේ හරයට ගැලපෙනවාද කියලා තේරුම්ගන්නට ඕනේ දැන් හිතන්න කය සංවර කරගැනීම සීලේන වචනය සංගවර කරගැනීම සීලේනං ඔය කතා කරන්න බැරි පින්නතුන් ඉන්නවානේ උපතින්ම කතා කරන්න බැරි පින්නතුන් ඉන්නවා. එතකොට ඒ අය සිල්වද්ද කියලා හිතන්න ඒවගේම සමහර විස්නායුවා බාද නිසා කායිකව දුර්ුවල ඇත්තන් ඉන්නවා ඒයට සමහාර වෙලාවට ඒ අය ඇස ආශ්‍රය කරගන කිිලිටි නොවෙන්ෙන අයෙඉන්න ඇස්පේෙන් නැතිය ඉන්න ඊළඟට කන ආශ්‍රය කරගන ශබ්දය ඔස්සේ සිල් බිදගන්නේ නැතියැහැන්න ඟට රස ආශ්‍රයකරගෙන සිල් බිඳගන්න ඇතියා ඉන්න පුළොන් ඒ ගේ කායික දුරුවලතා නිසා කායිකාබාද නි ස්නායුවාබාද නිසා. එනිසා මේ කයයි වචනයයි සංවරවීම සීලය කියන එක බුදුදහමට අනුව ගැලපෙනවද නැද්ද කියන එක අපි මේ දේශනාවේ ඉස්සරහට යනකොට ඒක පිළිබඳව හොයාගෙනයන්. ඇත්තටම බුදුපියණ වහන්සේ හැබෑවට බුද්ධ ශාසනය තුළ සීනයක් පනවන්නේ මේ විදිහට යං සමාදානං තංවත්තං සංවරට්ටේන සීලං යමු සමාධානයක් තියෙනවද ය වතක් විදිහටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහෝ වත් අන්‍ය සාසනිකයි සංවරක් ටේන සංවර වෙනවාකින අර්ථයෙන් සංවරක් හේන සී සංවර වෙනවාකි නර්ථයෙන් සීලය කියලා දේශනා කරන්න. ඒනං යම් තැනක සමාධානයක් තියෙනන එය වත්්ගනියටයි ගන්න වෙන්නේ. ඒවගේම යම් සංවර්රයක් වෙනවනං ඒ සංවරය සීලය කියලා ගන්නතරම මේ සංවර්රය මොකක්ද කියලත් හොඳයට හොයල බලන්න ඕන. එතකට හුමක්ද සංවරය කෙසේද මේ සංවරය කෙතකින් සංවර වෙනද ඒ කය සංවර කර ගනීමද වචනය සංවර කර ගැනීමක්ද නැත්තං එතනින් හාතියන එකක්ද කියලා අපි හොයාගෙන යන්න ඕනේ. ධර්මය සම්බන්ධ දේශනාවලදි ව වගේ. විනය සම්බන්ධදිත් ආර් දේශනා මට්ටමට මේ දේශනාව කරගෙන ය නිසා. මේ දේශනාවිදි විනය සම්බන්ධව යෙදෙන්න්න ඕනෙ තැන්ගැන කතා කරද්දි. ඔබ කිසිම මොහොතක හිතන් එපා පංච සීලේ අවශ්‍ය නැතෙ, අෂ්ටාංග සීලේ අවශ්‍ය නැතෙයි උපසම්පදාශීලේ අවශ්‍ය නැතෙ එහෙම එකක් මෙතන දේශනා කරන්නන. ම මුලින්ම සීපත් කළා ක්‍රමාණුකූලව පන්සිල් රැකගන සිල් සමාධං වීගන, පෙහේවත් සමාධන් වීගන අයවාරක්‍ෂා කරගන ක්‍රමාණුකූලව ආපු නිසා මෙතෙන්න්ට එන්න පුළුවන් වුණා. හැබැයි මේ කරන ආර්යදේශනාවදී ඊටාදාලවිනය ඒ මට්ටමට සුදුසු එකක් වෙන්න ඕනේ. එතකට එතෙන්දි අරක ප්‍රමාණවත් නෑ. එතෙන්දි ඒේ මේ දෙක විකර්ශණය වෙනවා. මෙ ලෝකයෙන් එතරට අවශ්‍ය කරන මට්ට මේ කතාවක් නිසා. අ පන්සිල්ලාදී කතාවල් ලෝකයට අයිති මට්ටමෙන් අතර වන නිසා ඒකයි මේකයි එකට සස්ඳන්න ගලපපන්න දැරු යනවා. එනිසා ඒ මට්ට මේ ඉන්න බොහෝ බහුතර ලෝකයා ඒ මට්ටම තුළ අඩුම තරමින් ලෞකික ප්‍රඥාවත් ඇති කරගනීම වෙනුවෙන් මොකද ලෞකිකව දුප්පත්වය නට වඩා සතරපාගතයනොට වඩා සුගතිය තුළ ඉන්න කත්්‍යයහපත් සුගතිය හෝ දුගතිය හෝ ලෝකය කොහොමත් දුක බව ඇත්තයි. ලෝකය කොහොමත් දුක බව ඇත්ත වගේම ලෝකය තුළ හෝ යම් කිසි මට්ටමකටවත්. ඒ දුක්ක තුළ හරි දුකේ අඩු බවක් තුළට සැකසෙන් ඔබට එවැනි සීලාදීකාරණාවන් හේතුවෙනම්. ඒනිසා ඔබ එසේ ක්‍රමාණුකෝලොව එතෙන්ට එන්න ඕනෙ වගේම, එවැනි සමාධානයන්ට එහාගිය ස්වන් හිත්මීමක් පිළිබඳව කතා කරන සංවරයක් පිළිබඳව බුද්ධ ශාසනය අවබෝධයත් ප්‍රඥාවත් මිශ්‍රවෙච්ච සංවරයක් පිළිබඳවයි බුද්ධ ශාසනය සීලය අර්ථගන්නවන්. එනිසා බුදුරජාණන් වහන්සේගේ දේශනල සීලය අපිට ආකාර දෙකින් දකින්න පුළුවන් ලෞකික සීල ලෝකෝත්තර සීල ලෞකික සීලය සහ ලෝකෝත්තර සීලය. ලෞකික සීලය තන්හා මාන දිට්ටි අනුපාතා කුණුපායකෝසල්ල ධානාදියූ නාම පාරමියෝ අදී විදිහයට උන්හසකි දේශනනාාශ්‍රයෙන් තේරුම් ගන්න පුුවන් ලෞකික සීලය තන්හාාවෙන් මානයෙන් මි්‍යාදෘෂ්ටියෙන් යුක්තයි. ලෞකික සීලය තන්හාාවෙන් මානයෙන් මිත්‍රාදෘෂ්ටීෙන් යුක්තයි. සමහර කෙනෙක් තිව්‍යලෝකයන් ආසාාවෙන් අපායන්න බයිං රජයට බයිං වැඩිහිටියන්ට බයිං සමාජයට බයින් සිිල්රකිනො තන්හාාව තියනෙ බය කියන්න ගැටීම තන්නාව තවත් සමහරු ආසාාවෙන් සිල්රකින දි්‍යලෝකයන් ආසාාවෙන් දියුණුවෙන් ආසාාවෙන් තව බොහෝ යස ඉසරු ලබන්න සුකවිා සැපවිපාක ලබන්න ආසාාවෙන් සිිල්රකින තන්හාාව වත් සමහරු සීලේ නිසා මානයක් ඇති කරගන්නවා විවිධාකාර විදිහට මානීං යුක්තව අත්තුක්කන්සන පරස ඔම්බන සහිතව සිල්රකිනෝ මම නම් මෙහෙමයි අසවලානං මෙහෙමයි ආදී විදිහට එයත් අයිති ලෞකික සීලේයට ඒග තවත් අය විධාකාර විදියට මේ දේවල් කළහම් වට දිව්‍ය ලෝකයන්න පුළුවන් වට වටිනාකම් ලැබෙනවා කියලා හිතාගෙන ලෝකයේ නිත්‍යයි කළ හිතාගෙන විවිධ වූදේ බලාගෙන සිල් රකින ස්වභාවයන් තියනවා ඒවා මිත්‍යදෘෂ්ටියටයි අයිතිවෙන්නේ. මේ විදියට කවුරු හරි කෙනෙක් තන්හාාවෙන් මානයෙන් මිත්‍ය දෘෂ්ටියයෙන් සිල්රකිෙනව න ලෝකය සීලයි හැබැයි මෙතන් දෙස් සිහිපත් කරනවා. හට හරි ලෝකෝත්තර සීලයේ මට්ටමට එන්න පහසුනං ලෞකික වුනත් ලෝකීය වඋනත් කමන්න එය යම්කිසි සීලයක් තන්නාවෙන් මානයෙන් දික්්ටියෙන් හරි කමන්න තන්නාමාන දිට්්‍රිතියාගෙන සිල් නොරැකඉන්නවාට වඩ තන්නාවෙන් මානින් දිිට්ටියෙන් යුප්ත වූ සීලයක් හරි රකිනෙ එක වටිනවා. සත්තු මරණෝට වැඩිය හොඳයින සත්තු නොමරන්න. හොරකං කරනවටඩ හොඳයින හොරකන් නොකරඉන්න. මේවර්දවා හැසිරෙනට වැඩිය හොදයිනි කාමිවරදවා නොහැරන්නවා ඒ වගේ කක්මම් මේක. හැබැයි ඒ කරන්න තන්නාමාන දිට්ටි වලින්. එතන බුද්ධ ශාසනය තුළ අව්‍ය පරිසාධන මට්ටම සැකසෙන්න. නමුත් එහෙම හෝ යම් මට්ටමට හික්මෙනක හොදයි කියන තැනත් අපි ඉන්නවා. එතකොට ඒකකිවල්ල අවකික සීලේ පිළිබඳව ඉළඟට ලෝක ොත්තර සීලය ුදුරජාන්හන්සේ දේශනා කන්න ලෝකෝත්‍ර සීලය තන්නාවෙන් මානයෙන් ඩිට්ටියෙන් තොරයි කරුණාවෙන් මෛත්‍රයෙන් යුපතයි විශේෂයෙන් සම්මාධිත්්තියෙන් යුක්තයි. මේ වචනෙත් එක්කම බටතේරෙන් ඕනේ එහෙම නං මේ ආර්ය ශාසනය තුළ හරියටම සිල්වතෙක් දකින්න පුළුවන්න සීල වන්ත උපාසකයෙක් දකින්න පුළුවන්ගෙන සිිල්වත් වූ ආරය ශ්‍රාවකෙක් දකින්න පුළුවන් වෙන්නේ සම්මාදික්්ටියට පත් වූ කෙනෙක් තුළින් පමණයි. එහෙමත් නැත්තං සෝතාපන්න ආර්ශාවකෙක් තුළින් පමණයි. ඒ සෝතාපන්න ආර්ශාවකයාගේ සීලයයි අකණ්ඩ අකල්මාශ අජිද්‍රිය සීලයක් බවට පත්තෙන් එහෙමත් නැත්තං ආර්යන්ට කාන්තුූ ආර්යකාන්ත සීලයක් බවට පත්වෙෙන්නේ. එනිසා තන්හාමාන දික්්ටිවලින් තොර සම්මාධිත්‍යයෙන් යුක්ත සීලයක් සැකසෙන්නේ ලෝකෝත්තර සීයක් සැකසන්නේ සම්මාධිත්‍යයත් එක්කයි. එනිසා එතෙන්ට එනකං මේ මාර්ගය විවෘත වෙලාතියෙන් ඕන කියන කාරණාව සසිහිපත් කළේ එකයි. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධකරදදිි මේ සම්මාධිට්්‍යියයෙන් යුක්ත සීලය වෙන්නු නිස ඔව කොච්චර මේ කරණය සූත්‍රය දේශනා කරදදිව කොච්චර නම් එක සජ්්‍යායනා කරල ඇද. දිත්තිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නු කාමේ සු විනෙයගේ දන්න අහිජාතුකසීය මේ මෙතන මේ දේශනා කරන්නේ විත්‍යා දෘෂ්ටියන්ගෙන් තොර වූ අනුපගම්ම සීලවා දෘෂ්ටිවලින් තොර වෙච්ච සීලයක් ගැන මෙතන මේ සඳහන් කරන්න. එනිසා ලෝකෝත්තර සීලය සම්මාධිත්තියෙන් ඉත්තායි මිච්චාදිත්්තිියෙන් තොරයි. ඒවගේ සීලයක් පිළිබඳව කතා කරන අප මේ ස්වභභාවය තුළ අපි ආර්්‍යෂ්ඨාංගික මාර්ගය පිළිබඳව, කතා කරද්දි ඒ සීල සමාධි ප්‍රඥා විදියට කතාගන්නවා. දැන් සමාජයේ තුළ කතිකාව තත්තියනවා වාදයක්ත්තියනවා ආරෂ්ාග මාර්ගය ඇරම්ඹෙන් සම්මාධිට්ටියෙන් සම්මාදිිට්ටියෙන් ඇරම්ඹෙන නිසා ආරෂ්ටාංගික මාර්ගය මේක සීල සමාධි ප්‍රඥාන මෙයි ප්‍රඥ සමාීල ආදදිීවිදිරනැත්තැම් ප්‍රඥා සීල සමාධී ආදි විදියට රි සැකසන්න ඕනික. තවත් කෙනෙක් ර් කරන ඒ සීල සමාධි ප්‍රඥඥ කියලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තර්ක කර කරඉන්නේ එකනේ ඒ තර්ක කරන්න දෙයක් ඇත්තන සමහර බොහ මහිංසකි මේ දේශනා කරල පැත්ත කරලා ඉන්නද්දී සමහරය තර්කයට ආරාධනා කරන සමහර ඇත්තුවාදයට ආරාධනා කරන තවත් සමහර ඇත්තන් ප්‍රසිද්ධයේ වාදයන්ට ආරාධනා කරනවා. ඔබට වාදයක් තියෙන නොම නිතරම සිහිපත් කරන්න. ඔබ බුදුපියාණන් වහන්සේ එකක වාද කරන්න. උන්වහන්සේක ධර්මය විනිියත් සමඟ වාදනෑ එනි වාදයන්ට අපි සූදානනොත් නැහැ. වාද විවාදවලට කිසිම ගිට කඩක් අපේ සිත්වල ගොඩ නැගෙන්නේ ධර්ම සාකච්ඡාවට පමණයි අපේ සිත් නැවෙන්නේ. එනිසා කෙනෙකුට අනුකම්පා කරනවා හැරන වෙන කරන්න දෙයක් නෑ සමහර ඇත්තෝ සහිපත් කරනවා අදහසක් කියලා මේ ස්වාමීන් වහන්සේ පැනල යනවා කියලා. නමුත් ඒ පැනයා සහරලාට ආර්ය විනේදී ඒ ඔබට දැනන බියගුලුකම සහරලාට ආය ආර්යෝ වෙනස් විදිියකට දකි නෝව ඇති. එනිසා මේ වගේ ස්වභාවයක් සහිත බුදුරජාණන් වහන්සේගේ ආරෂ්ාංගික මාර්ගයේ සීල සමාධී ප්‍ර්ඥාව ප්‍ර්ඥා සමාධි සීලාදී විදියට ඔබට තර්ක කර කර ඉන්නට නෙවෙයි ඒ පිළිබඳ ඔබට හොයාගන්න පුළුවන් තනක්තියෙන ඒ තමයි චූල වේදල්ල සූත්‍රයේ එහි දේශනා කරන්න ඕක කොහොමද හැදන්නේ කියලා කතාවක් ඒ තමයි මජ්ජිම නිකායි ජූල වේදල්ල සූත්‍රයේ මේ සාකච්ඡාව තුළ මේ ආරයන් වහන්සේලාගේ සාකච්ඡාව තුළ ඒ ඇත්තු සාහකච්ඡා කරන්නේ මේ ආර්ෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍ර්ඥාවලින් ආරෂ්ටාංගික මාර්ගය හැදුුනද ආරෂ්ටාංගික මාර්ගයෙන් සීල සමාජි ප්‍ර්ඥ දදු නදගෙන කරණාව ඇතින්ද හොදටම පැහැදිලී පිළි තුර ලැබෙන්නේ තුනකින් අටක් හැදුනා කියන එක ග සීල සමාධි ප්‍රඥාවලින් අෂ්ටාංගික මාර්ගය සැකසුනා කියන එක එං ආරෂ්ාගික මාර්ගයම සීල සමාධි ප්‍රඥාවලින් ව්‍යවප්පන්න වෙච්ච එකක් නං ඕක සීලය මෙතනයි, සමාධිය මෙචනයි ප්‍ර්ඥාව මෙතනයි, මේ පිළිවෙල මෙතනයි මේ අනිපූර්ුවව පිළිවෙලක් ගැන කතා කරන්න අවශ්‍ය කරන්නේ නෑ. හැබැයි සම්මාධිට්්‍යය ප්‍රමුකයි, සම්මාසතිය සම්මායවායා මේ ප්‍රමුකයි. ඒ සියල් සම්මාධිට්්‍යයට ප්‍රඥාවට අනුව පෙර පසු නොවී එකටම ගොඩ නැගෙන කාරණා දෙකක් මේ සීලයත් සමාධියත් කියන කාරණාව ධර්ම මාර්ගය ආර්ය මාර්ගය. එනිසා මේක මේ සමහර ඇත්ත හිතං ඉන්නවනම් සීලයේ ඇති වෙලා යර වෙලා ප්‍ර්ඥාව තියනවා න තව කෙනෙක් තඟන ප්‍ර්ඥාව ඇති වෙලා ඉවර වෙලා සීලේ ඇති වෙන කියලා මේ විීධාකාර විදිහයට මේ ස්කන්ධයන්ව දකින විදිහේ වැරැද්දත් ස්න්දයන් පවතින ස්වභාවයක් දකින ස්වභාවයත් ඒවාගේම ආත්මයක සිට ඉඳගන මේ අනාත්මය දකින ස්වභාවයන් ආදී වැරදි නිසා විවිධයට මෙවැනි ස්වභාවයන් විදදියට මේක විග්‍රහ කරගන්නට ඉඩ තියෙනවා නමුත් හැබෑවටම මෙතන වෙන්නේ යම් මොහොත්තක යම්ශනයක ක්‍රමාණුකූලව ප්‍රඥාවවර්ධනයක් සිද්ධ වෙනන ඊට සමානුපාතික වේත් සමඟ පෙරපසු නොවී සීලයත් සමාධියත් දියුණ වෙනවා. කාලයක් සිල් රැකලයිවෙල්ලා සමාධිය පුරණනවත් සමාධියපුරල වෙල්ලා ප්‍ර්ඥාපරණවත් ප්‍රඥාපිරල වුරණාට පස්සෙ සිල්වතෙක් වෙනවත් එහෙම නෙමේ. සම්මාධිට්ටිය පහළ වෙනකොටම එයා තුළ සීලිය ඒ මට්ටමට පරිපූර්ණ වෙලා සමාධත්ත ඒ මට්ටමට පරිපූර්ණලා ඒකනේ දරුවනේ සම්මාධිට්ටිය පත්තේෙදේ සක්කකාදිිට්ිය දුර වෙලානි සක්කා දිත්‍යය දුර වෙලා යොරෙලා නෙම මේ සීලබ්බත පරාමාස සංඝෝජන දුරුව වෙන්නේ. සක්කාය දිට්ිය දුරුවෙනන කොටම විචිගිච්චා සීලබ්බත පරාමාසගෙන සංයෝජන දෙකත් ඒ ඒ වෙලාවෙම දුරු වෙලා යන. අඩුමගානේ ඒකවත් තේරෙන්න්න ඕන්නේ එනිසා ඒක තර්ක කර කරඉන්න දෙයක් නැහ ආරෂ්ඨාන්ග්‍ය මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවත් ප්‍රඥා සීල සමාධියෝ කොහො මර්යයේවා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිය යුතු එකක් ඒ අරෂ්ාංගිග මාර්ගය වැඩෙනකොට සීල සමාධී ප්‍ර්ඥාහරි ප්‍රඥ්ඥාව සමාධිය සීලය කොයි තැකින් ගත්තත් ඒක අවශ්‍ය ප්‍රමාණයට වැඩිය යුතුමයි වැඩෙනෝමයි. එනිසා මේ විදිහේ ආය මාර්ගයක් පිළිබඳව කතා කරනකොට ඒ ආශ්්‍රිීත සමහර කාරණ කීපයක් අපේ ඇත්තු වැරදිට අරන්තියන. ප්‍රධාන කාරණාවක්කො බහල තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ සමහර් දේශන අවසානයේ බඹසර වැස නිමවන ලදි කළ යුත්ත කළ බවට පැමිණෙන් ලද බ්‍රහ්මචර්යාව පූර්ණ කන ලදි ආදී විදියට දේශනාවන් තියෙනම් තර මෙතන මේ බ්‍රහ්මචාරී බබසර යන්න ඇත්තන්ගේ බඹසර සීලය පිළිබඳව බ්‍රහ්මචර්යා සීලය පිළිබඳව හඳුගෙන ඉන්න මේ බ්‍රහ්මචර්යාව කියලා කියන්න ඔබ හිතන් එක්කෝ තනිකඩව ඉන්න එක එහ මැත්නැත්තා විවාහවෙලා හිටියත් වෙනම ඉන්න එක ඒ මත්නැතං අඹු සැමි ඇසුරක් නැතුව ඉන්න එක වගේ එකක් තමයි බ්‍රහ්මචර්යයා කියලා ඔබ තේරුම් අරන්න තියන්න බුද්ධ දේශනාවද බැලුවා මේක කොච්චර වැරදිද කියලා ඔබට තේරේවි ඒ තේරුම්ගන්න අවශ්‍ය කරන සූත්‍ර දේශනහකි නමින්ම තියෙනවා බ්‍රහ්මචරය සූත්‍රය කිය සංගතනිකාය සංෘතනිකාය බ්‍රහ්මචරය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහනෙනී මම ඔබට බඹසරත් බඹසර පලත් දේශනා කරනවා කියලා. තොර දැන්ට ්‍රහ්ම චර්යාව මොකක්ද ක ල ොයාගන්න පුළුවන් ඒක ලැබෙන පලේ මකක්ද කියලත් වයගන්න බ්‍රහ්මචරය සූත්‍රය සංගුත්නකාය මහනෙෙන මමඔබට බඹසාර දේශනා කරමි බඹසර පල දේශනා කරමි බ්‍රහ්ම චර්යාව දේශනා කරම ්‍රහ්මචර්යයා පල දේශනා කරම මොකද ්‍රහ්ම චර්යාව බ්‍රහ්මචර්යාව ආර්යෂ්ඨාංගික මාර්ග්‍යයි බබසාර බ්‍රහ්ම චාරී කළ හිතාංගිටිය කොච්චර වෙනස්ද ්‍රක්්මචර්යාව ආරෂ්ටාංගික මාර්ගයයි බ්‍රහමචාරී පල සෝතා පන්න පල සකදාගාමි පල අනාගාමී පල අරිහත් පල ඔන්න බ්‍රහ්මචර්යයාාවේ පල ඩක්මචර්යයාාව අරෂ්ඨාගික මාර්ගයයි ඒක වැඩියයි තුයි ඒ බ්‍රහ්මචර්යාව පොරල පුරල පුරල ඒ පිරීම තුල ලැබෙන පලය තමයි සෝතා පන්න සකදාගාමී අනාගාමී අරිහත් කියන උතුම් වූ පලය ආර්ය පලයන් බලන්න බ්‍රහ්මචර්යා කියන වචනය කොයි තරන් නිවරදිී ඔබ තේරුම් අරං හිටියද කියලා. ඒ වගේම මීට සමගිප යන තව තැන් තියෙනවා ඔබ මේ උච්චාසයනය පිළිබඳව සමහර ඇත්තු ලොකු තුවාද විවාද කරනවා උච්චාසයනය කෙච්චර කොච්චර උස එකක් දාදී විදිහට. බුදුරජාණන් වහන්සේ උන්හන්සේගේ ධර්ම දේශනාවල, උච්චාසායනය පිළිබඳව මහාවක්්‍ය අංගුත්ත්‍රණිකාය මහාවග්‍ය දේශනාවක් තියනවා. පැවිද්ධට නුසුදුසු උච්චාසායනයන් පිබඳ උන්හන්සේ මේ සම්මුති මට්ට මේ දේශනය කරන්න තොට ඒ එතෙන්ට වේ වෙන්න ඕනේ ඒක පිළිපදින්න ඕනේ ඒකට කැමති වෙන්න ඕනේ ඒ අනුගමනය කරන්න ඕන. උන්වහන්සේක දෙ කියන්නේ මේ රණින් කරපු රණින් සකසපු රන්මවා වූ වටිනා මැණි ඔබ්බපු ඒ වගේ විවිධාකාර රණින් කරපු රන් පලස් සහිත ආද ඒ ආසනයන් භික්ෂුවට අක පැයි කියන කාරණාව ඇතුන් මත පණවන අසුන් අසුන් මත පවන අසුන් ැ ඇතුන් මත පනවන ආසනය අශ රතය මත පනවන ආසනය ආදී විවිධාකාර ආසන විශාල ප්‍රමාණයක් විවිධ වූ වටිනා කියන ආකාරයෙන්. බොහෝොට බොහෝ මිල අධිකා ආකාරයෙන් සකසන ආසන භික්‍ෂුවට අකපැයි කියනවා ශ්‍රමණයන්ට නොලැබෙනවා කියන ලැබුණ දකපැයි කියල ෙනවා. ත ඔබට තේරෙනවා මේ උසුන් මහසු චත්්ාසයන මහාසයන කියලා මෙතැන්දී පැහැදිලි කරන්න මේ විධවිදිිය උසක් සහිත කියන අදහසනවේ. අපේ ඇත් උච්චාසයන මහාසයනය අරගන තියෙන්නේ යම්කිසි උස ප්‍රමාණයක් කියන කරගෙන. එතකොට ඒ ඇදිත් ආසනයක් පාවිච්චි කරනු එක පොළොව ොඳට පය වැදෙන විදි ආසනයක් කියන තැන ඒ මට්ටම හරි ගන්නත් ඕන. එතකොට මේ උච්චාසායනය කතා කරලා මේ සම්මුති මට්ට මේ උච්චාසයනයක් ගැන කතා කරලා එතනනිහාට උන්වහන්සේ තවත් උච්චාසායන කීපයක් ගැන කතා කරලා මේ සූත්‍ර දේශනාවේ ඒ තමයි උන්නාහසි දේශනා කරනවා දිව්ව මහසුන් බ්‍රහ්ම මහසුන් සහ ආර්ය මහසුන් කියලා. උවහන්සේ විවිදධ සතර ඉරියව්වේදීම උන්වහන්සේ චතුර්ත අධ්‍යානාදී ධ්‍යනයන්ට සමවැදී වාසය කරණයනවා. ඒ මොහොතේදී මම සුවසේ මගේ දිව්‍යමය මහසුන් දරනවා කියලා උන්වහන්ස දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා යමෙක් සතර බ්‍රහ්ම විහරයන්ට අනුව සතර ඉරියව් පවත්වනනා නං. ඒ මොහොතේදී ඒ කෙනා. බ්‍රහ්ම මහසුන් දර්ණවා කියලා. මහාසයන දරණවා කියලා. ඒළඟට උන්හසේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් හතර ඉරියව්වේම රාගක්කය දෝසක්කය මෝහක්කය වෙනුවෙන්. රාගදේශම ප්‍රාණය වෙනුවෙන් ප්‍රහාණය පිණිස හැසිරෙනවාද. අන්නේ කෙනා ආර්ය මහාසයනය දරණවා කියලා. සැංපට උච්චාසයන මහාසයන කියන එක. සම්මුති පරමාර්ථ ලෝකෝත්තර මට්ටමේදි කොයි ආකාරයෙන්ද කියන එකත් ස්තේරුගන්නට පුළුවන් ම සීලයට විනියට අදාළ කාරණ කීපයක් ස්තර කරගෙන යන නිසා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මංගබට කලින් පැහැදිලි කලා උන්වහන්සේ දේශනයක් තියෙන මේක වෙලාවක මේ දේශනාව තියන්නේ මහා සකළුදදායසූත්‍රයේ මේකදී බුදුපාන් වහන්සේ මේ අල්පාහාර ගන්න ස්වභාවය බුදුපාන් වහසේ බොහොම අල්පෝූ හාරයක් වලදන්න කියළ උන්වහන්සේ අගේ කරනවා. උන්වහන්සේට වටිනාකමක් දෙෙනවා. උන්වහන්සට ප්‍රසංසා කරනවා. අපිටත් හිතෙනවා අල්පාහර ගත්තා කියලා උන්වහන්සේ වටිනාකමක් දෙන එක සුදුසුය කියලා. හැබැයි ඔබ නිතර හිතන්න? අපිට හිතන දේට වඩා බුදු කෙනෙක් හිතන විදිහ වෙනස්. බුදුරජාන් වහන්ේ බොහොම අල්පූ ස්වල්පූ ආහාරයක් ගන්නේ මොනහරි පොඩ්ඩයි යාන්ත මොනොහරිත්ත එක්ක තමයි ආහාරගන්න කළ හිතුවහාම ඕක සමාජය පුරාම පැතුරුවහාම උන්වහන්සේටක් ඒ තුළින් වටිනාකමක් දුන්නහම එක සුදු සුද්ද කියන කාරණාව උන්වහන්සේ දේශනා කරන්න මේ විදිහයට. උන්වහන්සේ දේශනා කරනවා ඔබ යම්කිසි විදිහෙක්ට මගේ ශ්‍රාවකයෝ ඉන්නවා අඩක් පමණ න පිඩක් පමණ ආහර ගන්න අය. මගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සල ඉන්නවා එක පිඩු භාගයක් පමණ ආහර ගන්න අය. බෙලිගෙඩියක් පමණදාන වලඳන අය. බෙලිගෙඩි භාගයක් පමණ දානය වලඳන අය. එතකොට සමහර වෙලාවට තතාගතයන් වහන්සේ ම මේ පාත්‍රය මුවවිට දක්වා බොහෝකොට දානය වලඳන අවස්ථාත්තිය නවා. එතරත් සමහර කෙනෙක් හිත යෝ බොහොම කිව්වාම තතාගතයෝ අල්පාහරගන්නා බැවින් ශ්‍රේෂ්ඨය උතුන්නආදිය කියලා එතවට මගේ ශ්‍රාවකය නො මටත් වැඩිය අල්පවාහර ගන්න. මටත් වැඩි බොහොම ටිකක් අහර ගන්න අය. විශේෂයෙන් බොහම දූතාංගධාරී ස්වාමීන් වහන්සල මගේ නවා. එතකට එහෙම සාපේක්ෂ බැලු හාම තතාාගතයන් වහන්සේගේ ගුණ නැසුව අවෙනවා. එනිසා තතාගතයෝ අල්පාහර ගැනීම නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා කතාකරන කළ යුතු දෙයක් නොකළ යුතු දෙයක් විදියට අයි බුදුපියන් වහස දේශනා කරන්න. හැබෑවට උන්වහන්සේ බොහෝම අල්පාහර ගත් තවස්ථා තමයි දවසට එක්වේලක් පළඳලා පොම සුවසේ ඒග තියෙන වටිනාකම ක තින පහස ැ උන්හස දේශනා කළා. නමුත් ඒක පදනම් කරගන, කෙනෙකුගේ වටිනාකම ආර්යභාවය බුද්ධත්තය වටනාකම දකිින් ඕනේ නැත්තම් පහදින්න ඕන තැන්ගෙනමම කතා කලානි. ධම්මපමානෝ දම්ම අපපසාදෝමිසක් මංගිසලගේ දුක් විඳරවා දැකලා කණබොනොදේවල් දකළ. අඳින හැටි දකලා පහදිනකක් නෙමේ බුද්දසාසනය. නමුත් අදහම තැනම ඉන්න හැටි වදිනහැටි වඩිනහැටි ඉළඟට වලඳ නැහැටි ඔය වගේ දේවල් දැකලා තමයි පැහැදින්නේ ඒක බුද්ධ සාාසනයේ පැහැදින කලාවන මේ අන්‍ය ශාසනවල පැහැදින කලාව බුද්ධ ශාසනය තුළ බුදුපාණන් වහන්සේගේ ධර්මයට විනයට අනුව කට යුතු කලා හොඳරටම ප්‍රමාණුවත් ඊට එහා ගිය විනයක් පිළි බඳව එක තුකරගන්න අශ්‍යෙන් නෑ බුද්ධ වාාසනයට එතකට මේ විදිහට මේ කාරණාවන් පැහැදිලි කරගෙන යද්දී හරි අපූරු බවක් දැනවා කර්ම කර්ම පල කතවිදි. තොට මේක ආර්ය දේශනවිදි නොගත යුතුයි ආර්දේශනාවද මගේ කර්මය මංම විපාකවිඳනවාද මම කළොත් මන්ද විපාක විදිීන වෙන කෙනෙක් කලොත් තවකෙක් කරපුදේ හේ කරයි හේවිදී අනකෙක් කරයි අනකෙක් විදි ආදේ විදිට ආර්ද දේශනාවන්නේ නෑ. හැබැයි මේ පරමාර්ථ දේශනවි කර්මය කර්ම පලවෙ. දිහට කරන්න දේශනාද මේ වගේ කාරණාවක් පිළිබඳව දේශනාාවෙනවා. පලන එක සීලියයට අදාල් නිසා ම මෙතන සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා මජ්ජිමනක්කායි කුක්ක්‍රරවතිය සූත්‍රයේ මේ වගේ කාරණාවක්. යමෙක් බලු බවමටකට කර. බලුසිල් වඩා සුනකාකල්ප වඩා එකෙන බල්ලන්ගේ ආකල්ප වඩලා මරණින්මතු සුනකයන්ගේ සහවාසයට පැමිණෙනවා. ඉතින් නොහු මගේ මේ බලු සීලය නිසා බලු හෝ එයා සීලයක්නෙ රකින්නේ ඔය තියෙන අපි අජවත ගෝවත සුනකරවත කියලා සිල් රකි නොයාලා එලුවෝ වගේ බල්ලෝ වගේ සු ඉළඟට ඔය විදියට අලු ගොඩවල්ල මඩ ගොඩවලල් ඇැගෙන සිල් රකින ඇත්ව ඉන්නවාඒය තුළ අදහසක් තියනවා මං මේ සීලය නිසා දෙවි කෙනෙක් කරි වෙන්නට ඕන වෙනවා කියලා. ුදුජාන් වහන්සේ දශනා කරනවා ඒගොලොහම හිතුවට ඔවු බලුසිල් ලැක් හම දෙවියෙක් වෙනවා කියන මි්‍යා දෘෂ්ටිය හින්දාම ඒ ඒ වගේ මිත්‍යදෘෂ්ටියයක් සහිත අයට මම දෙවියෙක්න මම ගති දෙකක් කියනයලට ලැබෙනම් මොකත් ගති දෙක ඒ තමයි තිරිසංයෝනියයි නිර්යයි කියලා. බලන්න සිල් රැක්කහමත් මං කිව්වාන කුසල සිල් අකුසල සිල් අව්ව්‍ය කකෘත්ත සිල්ලෝ එියටෙන්නේ කුසල සිලුත්තියනවා අකුසල සිලුත් තියනවා අව්‍යකුත සිලුත්තියවා. ඔන්න එඩියටනවා අකුසලසිල් හැබැයි ඒක සීලයක්. ඒ සීලය රැකීමමතුල ඔට කුසලයක්න අකුසලයක් වෙන්නේ ට ැබෙන්ෙන දිවලෝක නෙේ ඔහුවිතනවායේ සිලේ දිව ලෝක කියන්න පුලුවන් කියලා නමුත් ලැබෙන්නයාට තිරිසන් ලෝකයි නිර්රය. ඒකද වඩාත්ම බලවත් මිත්‍යා දෘ්ටියය එතන්ද බුදුරයන් දේශනක්නය යමෙක් බලු බවම පැකට කර බලු සිල් වඩා සුනකාකල්ප වඩා මරණින් මතු සුනකයන්ගේ සහවාසයට පැමිණේ. ඉතින් ඔහු මගේ මේ සියලෙහින්ද මම දෙවිවේවා කිය ඔහු කල්පනා කරනවන ඒකම මඔහුට ඒ මිසබද්දිිටු බවම නිසා ඒ මත්‍යදෘෂ්ටියෙන්ම නිසා එයාට මම ගති දෙකක් පණවනවා එකක් තමයි නිරය එකට තමයි තිරි සංගයෝනය කියලා තවතන කරපූරුතනක් තියනවා බුදුරජාණන් වහස දේශනා කර නො නිගට නාතපුත්තතුමන්ගේ අදහසක් තියෙනවා ප්‍රාණගාථය කරන ප්‍රාණගාතය කළොත් නියත වසේෙන්ම සතරපාගත වෙනවා කිය. ත ප්‍රාණගාතය කළොත් නියත වසයෙන්ම සතරපාගත වෙනවා කියලා නිර්ගන්ට නාතබුත්තුතුමාගේ අනුදේශනයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණගාතය කළොත් නියත වසයෙන්ම සතරපාගත වෙනවා කියලා ඔය තියෙන නිගන්ට ඇත්තන්ගේ නිත්‍යාදෘෂ්ඨිය නිසාම, ඒ ගොල්ලො අනිවාර්යෙන් සතරපාගත වෙනවා කියන. ප්‍රාණගාතය නිසා නෙවෙයි ප්‍රාණගාතය කලොත් අනිවාරයෙන්ම සතරපාගත වෙනවා කියන මිත්‍යා දුෘෂ්ටිය නිසාම ඒ ගොල්ලො සතරපාගත වෙනවා කියලා. බලන්න මිත්‍ය දෘෂ්ටිය යන බරපතලකම මිත්‍ය දෘෂ්ටය කොච්චට බරපතලද කියලා. එනිසා ඒ වගේ දේවල් වලින් අපට පැහැදිලි වෙන්නේ කොයි තරම්නම් මේ සීලය කියන එකඋනත් කොයි තරම් පරිස්සමට කොයිතරම් නිවැරදිව මොනවගේ දෘෂ්ටිය කවබෝධයක පිහිටල මේ දේවල්ල යෙදෙන්න්න ඕන්දගෙන කතාව. සමහර කෙනෙක් හැබෑවටම සීලය නිසා ඒගොල්ලො අපාගත වෙන මේ වගේ කතාවක්. එතකොට ප්‍රාණගාතය නි ප්‍රාණගාතය කරන හැමෝම අප යන කියලා බුද්ධවාසනි උගන්නන්නේ ඒකන්නේ පාා ප්‍රාණගාතය කල්ලා දුගටය යන ඇත්ති ප්‍රාණගාතය කල සුගතියනත් ති මහාකම්බ විභංග සූත්‍රයක තියවා. ඒ වගේම පාණගාතය නොකර දුගති යන ඇත්තින්න සුගති යන ඇතින්න. මොකදයාට දුගති සුගතිකතාවට ඒ අදාල ප්‍රාණගාතයන හේතුවය කියැල එකක් උගන්නන්නේෙ නෑ. එහම හොඳ ඕන තරව උදා දැ බේබදු සරකාණ සුගතිය උපදිනවා. එතකොට හෙමනම් මේ පන්සිල් බිඳපු තැන එහෙම වෙන්න පුළුවන්ද ගෙන කරණාවය නිසා ප්‍රාණඝාතය කළොත් අනිවාරෙන්ම දුගතිය උපතිනවා කියන එක පන්සිල් බිදීම තුළ අනිවාරයෙන් දුගතිය කියන එක බුද්ධ ශාසනය උගන්න එකත් නෙමේ. බුද්ධ සාාසනය හැඟීම් ල්ට වහල්ලවෙලා විනය පනවන එකක් නෙවේ බුද්ධ වාසනයේ ධර්මය විනය පැදිලි කරන්නේ හර්ද ශක්ෂියයට අනුවන ඒමත් හැඟීමවල්ට අනුවන සත්්‍යයට මේ ලෝක සත්‍යයට අනුව ඒ අනුව මේ දේවල් එකින් එක 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 තේරුම් අරගෙන යද්දී බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් පිළිබඳව දැන් මේ ආදාල කාරණාවන්ට අනුව තේරුම් ගන බුරජාණන් සෙහෙමනම් දහම් දෙසන්න කොහොමද වන්සේ සීල විසුද්ධියයටද දහම් දෙසන්නේ එමනත්තන් වහන්සේ දහම් දෙසන්න වෙන යාම කටද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාවිසින් සීල විසුද්ධිය පිණිස දහම් නොදෙසන්නේ එනම් කුමක් පිණස මා විසින් දහම් දෙසන්නේද රාගවිරාගේ පිණිස මමා විසි දහම් දෙසන්නේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ සීල විසුද්ධියයට ද එක තියෙන ගිලාන සූත්‍රය සංක්තනිකායේ මා විසින් සීල විසුද්ධිය පිණිස දහම් නොදෙසන්නේය කුමක් සඳහා දහම් දෙසන්නේ ද රාගවිරාගේයේ පිණිස දහම් දෙසන්නේ. එ නිසා අපේ සමහාර ඇත්තන් පරාගවිරාගේ පිණිසහික් පෙන්නට තියෙන අවස්ථාව මගහැරගෙන සීල විසුද්ධිය විද්දෙසා පමණක් මුළල ජීවිත කාලයම ගත කරනවනං බ බුදුරජාණන් වහන්ේ දහම් දෙසුවේ සීලවවි සුද්්‍යිය උදෙසා නෙවෙයි බුදුරජාණන් වහන්සේ දහම් දෙස්වුව රාගවිරාග උදෙයි රාගවිරාග උදෙසා දම් ශ්‍රාස්තෘුවරයකුගේ ශ්‍රාවකයෙක්වේ චෝබ සීලවි සුද්‍යියය උදසාමළු ජීවිතයමක කැප කලාානං ඔබ බුදුරජාණන් වහන්සේගේ සාාස්තෘත්වය ප්‍රතික්ෂේප කරලා මේක තවත් තියෙන කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කන සාල්හ සූත්‍රයේ සීලවිසුද්ධිය අන්‍යතර දහමකයි කියමින් බුදුරජාණ වහන්සේ දේශනා කන්නවාා මේ තිය සල්හ සූත්‍රේ උහස් දේශනා කරනා මහනනි මම සීල විසුද්ධිය අන්‍යතර දහමකයි කියමි එතකොට මේකත් මේ හැම දෙයකිදිම තේරුන්ගන්න තියෙන දේතමයි සීලය හරි සමාධිය හරි මේ සියලු කාරණාවන් මාර්ගය පරිපූර්ණ කරගන්න තියෙන උපකාරක ධර්මයක් මිසක් මේ බුද්ධ සාසනයේ පරමණ නිෂ්ටාව තියන සීලය පරිපූර්ණත්තේ මත නෙවෙ සමාධියයේ පරිපූර්ණත්තේ මත නෙවෙයි මේ බුද්ධ සාසනයේ පරම නිෂ්ටාව තියෙන ප්‍රඥාවේ පරිපූර්ණත්තේ එතට ප්‍රඥාව පරිපූර්ණ වෙනකොටම ඒකට පෙරපසු නොවී සමගාමීය සීල සමාධයාදීදේවල් පූර්ණය වෙනවා සීලයේ පුරාගණ ඉඳලා සීලේ පිරුන්නට පස්සේ සීල විසුද්ධියයෙන් හ මොම දිිට්ටි විුද්ියට ඔයාගේ විදිහට ඔය සප්ත විද් කතාවේ තියනෙ දේශනය තිය එකම කතාවම පදනම් කරගෙන ඒ සමස්ත දේශනාව තේරුන්ගන්න නැතුව හැම කෙනෙක් මිතනා රථකෙන් ගමන ඉවර කරන්න නං මේරතයෙන් ඊළඟරත්යට මේ රත්තයෙන් ඊළඟරත්තයට වගේ. ශද්ධහාාව පුරාගණනිදල සීලය පුරනවා සීලේ පුරාගනිදල සමාධිය පුරනවා සමාධිය පුරාගණනි දල ්‍ර්ඥාපනවා කියලා. අනේ ඒකෙනා. මේ ජීවිතේ බොහොම තනාග පිණිබිඳක් වගේ පුංචි ජීවිතයක් කුරුමවෙච් චපී. ගත්ත හස්මක් පහල් ටෙරන්න තරම්ත් කාලයයක් ගෙනුබැඳව ජීවිතය පිළිබඳව හිතන් එපා කිව බුද්ධ සාසනයක. ඔය පේල්යට තියන දේවල් අවුරුදු පහපහ දහයදහායට වෙන් කරගෙන. ඒවගේ කාරණාවක් පුරන්න අපිට කාල ඉතුරුවේද කළ හිතන්න වෙනවා. එනිසා මේ දේවල් බොහොම ප්‍රඥාගෝචචරව දකින්නට තේරුන්ගන්නට බුද්ධ සාසනයක සංග සුභරතාවේ වෙනුවෙන් පවතින සීලයේ ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නට මඔබ දක්ෂවෙෙන් වන. හැබෑවටම බුදුරජාණන් වහන්සේගේ සීලය පිළිබඳව මේ විදියට අපිට තේරුම්ගන්නට පුළුවන් බලන්න ලෝකයට නැතන් දෙව්ලෝවට අදාළමෙනතියට උන්හ සීලය දේශනා කර පවස්ථ උන්වහන්සේ දෙව්ලෝට අදාළ විදි දේශනා කරනවා මේක තියන පංචසීල සූත්‍රයේ දහම් පසකින් යුතු මාගම මරණින් මතු සුගතියට පැමිණේ. දහම් පහක්තියවා මෙ දහම් පහෙන් යුතුමාගම මරණින් මතු සුගතියට පැමෙන්වා කියලා. කුමක්ද මේ දහම් ප්‍රාණගාතයෙන් වැලකුණේ අදත්තාධානෙන් වැදකුණේ කාමිතාතාරයෙන් වැලකුණේ මුසාවාදයෙන් වලුණේ සුරාමේරයෙන් වැලකුණේ. මෙන්න මේ කාරණා පහෙන් යුතුමාගම මරණින් මතු දිවිය ලෝක උපදිනනා කියලා දැ මෙතන නැහැ නිර්වාණයක් ඒමත්නත්තං නිවීමක් සසරින් ඉදහස්වීමක් වගේ කතාවක් ඇත්තෙන් නෑ මේක තියන පංච සීල සූත්‍රේ. එනිසා ඒආදීවිදියට සුගතිගත වෙන්න මාගේ ඕන තර අන්න්‍ය ශසනවලත් තියෙනවා එනිසා තම බුදුරජාන් වහන්සේ සීලවි සුද්ධියම අන්න්‍යතර සාසනිකයි කියලා දේශනා කන්න කියලා උනාසි දේශනා කරන්න. එතකොට, එත හට දුරජාණන්සේ නිවනට හේතු වන විදිහටත් මේ කාරණාවම දේශනා කරනවා ඒ පිළිබඳ හොවෙල බන්නකොට උන්නහස් දේශනා කරනවා ප්‍රාණගාතයාගේ දැ එක ප්‍රාණගාතය අදත්තාදානය කාමිතාආාරය මුසාවාදය සුරාමේරය ආදමේ කාරණාවලින් වේරමණිය කියන කාරණාවට එහා ගිහිල්ලා උන්හන්සේ දේශනා කරනවා බබ්ම මෙතන එකක් විතර සීපත් කන ප්‍රාණඝාතයාගේ ප්‍රහාණය වෙන්වීම ඊළඟට ප්‍රතිපක්ෂ චේතනාව වැලකීම ඒවගේම ආදීමේ කාරණ අවතික්‍රමය මෙන්න මේ සියල්ල සීලයයි. මේ බඳු සීල චිතයාගේ සංසිදීම පිණසාත් පවති ඒකාන්තයෙන් විරාගය නිරෝධය උපසමාය අභිං්ඥාය, සම්බෝධය නිබ්ානාව නිර්ානය පිණිස පවතිනවා කියලා සීල මේ කතා කොටස පටිතම්බිධාවේ බුදුරජාණන්සේක දේශනා කරන. එතකට මෙතෙදි මේක වැලකිලා ඉදීමක් විතරක් ගැන කතාාවමට එහා ගිය දෙයක්. මේ ප්‍ර්ඥ මිශ්‍රත සිතේ සමාහිත බව ඇතිවෙෙන ආකාරයට, අදාළ කාරණාව සම්බන්ධයෙන් ප්‍රහාණයකරීම වෙන්වීම ප්‍රතිපක්ෂ චේතනාව, වැලකීම අවතක්‍රමය ආදීමේ සියලු දේසනාදේ ඔස්සේ ගොඩනැගෙන සිල්ලුවත් බව උදාහරනයක් විදර කිව්වොත්තයම ප්‍රඥාවට සමානු පාතිකව ගොඩනැගෙන සිල්ලුවත් බවත් විදියටයි මේ කාරණාව දකින්න දයෙන්. එනිසා මේ එබොහෝ දේවල් දකිනකොට අපට තේරෙනවා කොයිතරන් දුරට මේ බුදුරජ බුද්ධ ශාසනය තුළ මේ සංවර භාවය අගේ කලාාද කියලා. මට මේලා සිහිපත් වෙන්නේ මුළු අධිරාජ්‍යයෙක් වෙනස් කරන්න පුළුවන්කම මේ සංගරකමටකට තිබ්බා. එතුවට මේ සංවර කියන මේ පරමාර්ථ දේශනාව කතා කන්න සංවරකමෙන් අදහස් කරන්නේ නැහැ. යම් කිසි සාමනයට පින්නත් ස්වාමින් අන්සෙනමක්කෝ. වැඩි හිටි උපසපන් භික්‍ෂූන් වහන්සේ නමක් බොහොම නිවිච්ච ස්වභාවෙන් යුක්තයිනං බොහම කායික සංවරයෙන් යුක්තනං, වාචසික සංවරයෙන් යුක්තනං, ප්‍රිය ඉදුරන් සහිතනං පියවචනතපුල් සහිතනං සංසුන් ගමනින් යුක්තනං ඒක මේ බුද්ධ ශාසනයට හරි අපූරු වටිනාකමක් එකතු වවා. ඒඒ මට්ටම ප්‍රාථමිකයිකෙන කාරණාවයි ම මේ පැහැදිලි කලේ ආරය මට්ටමේද කතා කරන ඊට හා දෙයක්. හැබැයි අර දේවල් කිසිම වෙලාවක හෙලා දකින්න පුළුවන් දෙයක් නෙමේ එතනින් තමයි මෙතෙන්ට එන්නේ ම මේ හැම වෙලේම කියන්නේ. මොකද මේකට හොඳ උදාහරණයක් චන්්ඩාශෝක වගේ කෙනෙක් ධර්මාශෝක කරන්න පුළුවන් වුණේ සංසුන් නිඳලන් සහිත වඩිට ගමනක්ට ඒ දර්ශනයට. එහෙම ඒ වැනි පැහැදීමත් තුළ ඇතිකරයගන්න පැහැදීමක් නිසා ආර්දේශනාවක් අහන්න ස්ථානයකට යන්න හිද්දෙන ස්වභාව ඇතියෙනවා. සමහල්ලට එහෙම නොවනනං ඒ ස්ථානයට ආර්දේශනා වහන්න යන්නෙත් නෑ. මොකද සමහර වෙලාවට ශාසනය භික්ෂුව ශ්‍රමණයෝ නිකං අර මැරවරයෝ වගේ චන්්ඩීන් වගේ බොහොම ලෞකික අයටත් එහා ගිය විදිහට බොහොම සැරපරුස චන්්ඩ විදිහට හැසිරෙනව නම් ඒ බුද්ධ සාසින අරතියන අර ප්‍රාථමික ලෞකිකමට්ටමටත් පහලයි ඒ අර අර සතරපාගත පැත්තට වගේ තියෙන විදිහ ඉති ඊටවැඩිය උසස් අ දමනය වූ සංවර වූ ඉදුරන් ඒ යම්කිසි ආයාශයකින් කරන්න දෙයක් වෙන්න පුළුව ඒ තුළ චිත්ත දමනයක් නැතිව ආයාසයකින් ඇතිකර ගත සංගරයක් වෙන්න පුළුවන් නමුත් ඒ සංගෝරය දැකළ බාහිර කෙනෙක් පහදින් හරිතියෙන ඉඩ නිසා ඒ වටිනව. එනිසා ඒ කාරණාව සිහිපත් කරන ගමන් ඇත්තට මේ බුද්ධ සාසනයට අනුව මෙතන නිහට මේ දේශනය ඔබට ආර් දේශනාව සිද්ධ කරන්නේ. සීලියට අනුවවාද සිදුකරනනාරය දේශනාමී වටපිටාව වහදාග නැවිත්. බුද්ධ ශාසනයක සංවරය අවශ්‍ය වන්නේ සංවොර වෙලා තියෙන පරිසරයක නෙමේ. අසංවුවර වෙන්න හේතු තියෙන වෙලාක. දැන් අර කකචූපම සූත්‍රයේ බුදුරජාණන්ස දේශනා කරනවා ඔබ ඔබේ කය දෙපැත්තට ඇදලා මහා බලගතු කියතකින් දෙපැත්තට ඇදලා බන්්ඩි කියතකින් ඉරද්දිත් ඔබ... දේශ සිතක් ඇතිකරගන්නේ නැත්තන් ඔබේ තුළ තියෙන ඔබයි ඒ මගේ නියම ශ්‍රාවකය කියලා දැන් තව අවස්ථාක බුදුරජාන් වස දේශනා කන්නවා තතා අගතයන් වහන්සේට ධර්මරත්නයටත් සංගරත්නයට දොස් පවරද්දි චෝදනා කරදදි ඔබ ඔබේ සිත කලිටි කරගන්නේ නැත්තන් ඔබ මගේ නියම ශ්‍රාවකය ඒ වගේ මට ප්‍රසංසා කරද්දිී ඔබ ඒ තුළ ඔබේ ඇලියීමට පත්වෙමින් ඔසවා ැබීමක් සිද්ධවෙෙන නැ තව බයි මගේ ියම ශ්‍රාවකය නමු අද බලන්න ඒ තමට ත සරණගිය තමන් බොහොම වටිනාතැක තිබ තමන්ගේ ගුරුවරයා විදිර ගත්තේ ගුරු කොලයක් වෙනුවෙන් පොඩි වචනයක් එහ මෙෙ වුනොත් මොන තරං දවේශයක් ඇතිකරගෙන ඒ අදාල වචනය පිට වෙච්ච තැත් එක් මොනතරම් වගර බැඳැන්න ෝද මොතරං වචන පිට කරනවාද කියලා. මේ හැම දෙයකින්ම තියෙන්නේ අප අපිට ඒ අපේ ගුරුවරයා එහම ඇත්ත අපි ඒ සරණ ගිය තැනින් අපට නිවැරදි දේ ලැබිලත්න මේ තැනදිත් ඔබ හික්මිය යුත්තේ මෙහෙමයි කියලයේ ද ඔබට ලැිලනෑ. හැම වෙලා ම අනුන් හෙලා දකිමින් තමන් සහ තමන්ගේ තැන සස් කොට තබාගන්නදරන්න උත්සාහතුල ොක්ද තියන්නේෙ ලොබට දැනිලන ඒ හැම තැනකම සක්කායිදිට්ටිය ක්‍රියාත්මක වෙන ස්වභාවය ඔබ දැකනෑ ඒ ස්වභභාවයක් තුළ හැම වෙලාවෙම ිට කිරිටිවවී ලෝකහදනවා දුකහදනවා කියෙන කාරණා ඔබ තේරුන් කරන්න. මේ වගේ ස්වභාාවයන් පිළිබඳව අපි අර කලින් කතා කලා මේ සංවරය පිළිබඳව හැබෑවටම සංවරවෙන්න ඕනෙ කොහොමද කියලා. මහර කලින්කිව් වගේ ඒ වගේ ඇතිවන මතුපිටිින් ඇතිවන සංවර්ය කායික වාචසිකෝ ඇතිවෙන සංවරයයක් ඒක ඉතා වටිනෝවා ඒක සුදුසුයි. ඒ සංවර්රය වගේම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය තුළ දේශනා කරන සංවර්රය කෙබන්ඳු වෙද්ද කියලා අපි බලමු. ආර් දශාවට අනුව තේරුම් ගන්න බදුරජණන් වහන්ස දේශනා කරනවා මේක තියෙන්නේ සංයුක්ත නිකාය සංවර සූත්‍රය කරන්න අපිට ඒ අමුත්වේ මේ ධර්මය හයාගෙනන්නට යැන අදාළ තැන්ට අවශ්‍ය හැම දේම තියනවා. සංවර සූත්‍රය බුදුරජාන්වා දේශනා කරනවා යමෙක් පිය මනාප මනවඩන රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පහසක් පාර්තනා කරනවන ඒක ගුණකිය කිය ඉන්නවනම් අන්න ඒගෙන දුසල් දහමිින් පිරිහේ මෙයින් හේ අසංවර වේ කියලා. ඔන්න බුද්ධශාසනයේවකම අසංවර වෙන විදිය. බුද්ධශාසනය විනය අවිනය වෙන විදි. සංවර බව අසංවර වන විදිය. සිල් දුසිල් වෙන විදිහ. එතවට මේක මෙතනින් වෙන එක තමයි, බාහිරිින් ඔබ අඳුනගන්නේ දුසිල්වත් කියලා. හැබැයි මෙතනින් නොවන එකක්උනා වගේකක් බාහිරින් අඳුරගන්න වනම් හැබෑ ඇවට මෙතන අසංවර වෙලා නෑ. ඔබ සංවර බවසංවර අඳනගන්නේ බාහිරිින් හැබෑවට මසංවරවීම තිද්ද වෙන්නේ අධ්‍යාත්මිකව ආධ්‍යත්මි අසංවර නොවිච්ච තැනක බාහිරපයෙන් අසංුවරකමක් තමායි ඔබ අසංවරයි කියලා හඳුගැන්න. ඇබවට බුදුරජාණන් වහන්සේගේ අසංවර භාවය විග්‍රහය බලන්න මේ සංවර සූත්‍රයේ යමෙක් මනවඩන රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පහසක් ප්‍රාථනා කරයි නම් පතනවනං එක ගුණ කියකි ඉන්න වනං ඒකම හොයෙනවනම් අන්න එයි එයා කුසල් දහමින් පිරිහේ එයින් ඔහු අසංවරවේ මනවඩන පියමනාප රාගෝපනිශ්්‍රිත රූප ශබ්ද, ගන්ද, රස පහස හොයනවා ප්‍රාර්ථනාගන්නවා ඉල්ලනවා හොයාගෙනය නෝ ඒකම හොයනවා ඒක ගුණ කියයන්නවා ඒක හොඳ කියඉන්නවා ඒ වටිනාකං කියකිඉන්නවා කතා කළොත් ඒකමයි කියන්න. දැම් බලන සමහරලාට අහිංසක මිනිස්සු දුකට පත් වෙච්ච මිනිස්සු අසරණ මිනිස්සු ඒගේ දුක කියන්න අපි ොහයාගෙන නවා පැවිද්ධොහයාගෙන ස්ථානොල්ට නවා. ඒ. ඇත්තනම හිත කඩාාවටල දුකට පත්තලා යහිංසක අපි ඔහයාගෙන එන්නේ ඒ ආපවෙලාවිඳං අපි එයාලගේ හිතනිවන්න කටයුතු කරන්න නැතු අපි අපේ දුක කියන ඕන අපෙන් වැඩත්තියෙනො අපේ පන්සල්ලලින් වැඩත්තියෙනවාද. අපි කියන අපේ දුකනේ මහත්්‍යෝ මේ චෛත්‍ය හදාගන්න විදිියකුත්නෑ ධර්මශාලා හඩාගණ්ඩ විදියකුත්නෑ මේ පන්සලි අඩුපාඩු පිරිල මෙයෝක කොහොමරි කරලා දෙන්නකි ම මේ දවසල් හරම අයවුවයකි. හරියම කාරය බවුලයි මේ දේවල් ඉවරයක් නෑ ඒ කරගන්න කියල අපි අපේ දුක කියනවා. නමුත් මේ සංවර අසංගරකම් මෙන්න මේ ටැන්ගොල දී සිත්ත වෙන්නේ. එනිසා හැම වෙලේම මනවඩන පිය මනප වූ රාගෝපන නිස්ත්‍රිත දේවල් හොය හොය ඒවෑ ගුණ කිය කිය ඒ ඉල් ඉල්ල ඒවා හොය හොය මෙ මේ ස්වභාවේ තුළ යසංගොර වෙන්න තොඩේ ාහිර අඳින විදියෙන් ඉන්න විදිහෙන් ඉන්න තැනින් යනයන විදිහෙන් කණබොන විදිහෙන් නෙවෙයිය සංගොර වෙන්න. මේ විදිහට සංවර වෙද්දි අරවායේ සංවර ඔබ දකින සංගර ප්‍රම්‍රමාභාාවයක් සාපේක්ෂව සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට බුද්ධ ශාසනය තුළ කතා කරන සංවොර භාවය මත එෙරුම් ගණන්ඩ යමෙක් මනවඩන පියමනා ප්‍රාගෝපනිිශ්ටිත රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් පහසක් පතයි නම් ඒ ගුණ කියයි නම් එම හොයයි නම් එයම කැමැත්තිෙන් පසුුවෙනවා නම් ඒකෙන කුසල් දහමින් පිරිවෙනහාම් එයින් ඔහු අසංගෝර වෙනවා කියන. එවැනි යසංගොර භාවයක් තමයි සංගොර වන්න ඕේ එවැනි අසංගවර භාාවයකින් මෙදෙන්න්නයි බුද්ධසාාසනය තුළ ක්‍රියාත්මක වෙන්න ඕනි. එවැනි අසංවර භාවයක්කින් මිදීමයි බුද්ධසාාසනයේ මේ ආර්ය මට්ට මේ සීලය වෙන්නේ. එවැනි අසංවර භාාවයකින් මිදීමයි බුද්ධසාාසනය මේ ආර්යියෝ හික්මෙන ස්වං හික්මීම නැමති සීලය. එවැනි හික්මීමක් තමයි අකණ්ඩ අකල්මා සචිද්‍රිය සීලයක් ආරයකාන්ත සීලයක් බවට පත්වෙෙන්න්නේ. ඒ තුළයි ක්‍රමාණුකූලෝ ක්‍රමාණකූලෝ ප්‍රඥ්ඥාවට සාපේක්ෂෝ මේ සංවර භාවි වැඩෙද්දි. එය බොහම නිර්වාණය ස්පර්ෂ කරන සැනසීම සතුර සහනය ස්පර්ෂ කරන තත්ත්වයට පත්වන්නේ. ඒ සංවරකම තමයි දිගින්දිගට දිගින්දිගට පවත්වාගත යුතුවන්න. ඒ සංවරකම දිගින්දිගට පවතින්න පවතින්න බාහිරෙන් අපි අසංගොරයි ගල කතාගන්න පුංචි පුංචි අසංවරකං පලායනෝ. හිරිදුටු ගනදුරක් සේ පලා යන. කොහොමත් ඒ අසංවරකං එ එකකොට පවතින් එෙමන. වඩාත් වටිනාදේවල් ආධ්‍යාත්මිකව සිදුුවවෙද්දී බාහිරව පේන අසංවරකං කොහේ ගියා දොයා ගන්නඇත්ව එක එහෙමයි වෙන්න ඕනි මෙහෙ පිරිසිදුවෙද්දී ඒ බාහිර කිිටි ඉවත්වීම සිද්ධ වෙන්නේ මෙහ කිිවෙලා ති දදි ාහිර පිරිසිදුව තිබ්බට ඇති වැඩක් ඇත්තන. මෙන්න මේකයි හොඳට තේරුන් ගන්න ඕන. විශේෂයෙන් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා ඇ ඇවිලෙන පිච්චන ස්වභාවෙන් නොපිච්චි ඉන්න උත්සාහ කරනවා ඒ අය නිමිච්ච පරිසරයක ඉඳගෙන. නිමිච්ච පරිසරයක ඉදගෙන නොපිච්චි ඉන්නවා කියන එක පිච්චේ නැවයින්නවා කිය එක කොහොමත් කරන්න පුළුවන්දය. හැබැයි බුද්ධ වාාසනය තියන නිවිච්ච තැනක පිච්චෙන් නැතු ඉන්න නෙවෙයි. පිච්චනතැනත් නොපිච්චීන්. කාටහරි පුළුවන්නම් පින්නතුනේ පිච්චෙන් නැතිතනත් පිච්චනතනත් තැන් දෙකේම. රස්න ඇතිතනත් රස්න නැතිතනත් තැන් දෙකේම. ගින්දර ඇතිතනත් ගින්දර නැතිතනත් තැන් දෙකේම පිච්චෙන් නැතුව ඉන්න. අන්න්‍යයා තමයි බුද් සාාසනය තුළ දක්ෂයක්. උසල සම්පන්නේය එයා තමයි සැබෑහික්මීම සැබෑ සංගොරය ඇතිකර ගත්තගෙන. එයාට ඕන තැනකදී ඒ කියන සංවරය ඇතිකරගන්න පුළුවන්කමතියනම්. එයා එක තැනකදී පිච්චෙන්න්නේ නැතිතැනදී එයාට නොපිච්චි ඉන්න පුළුවන් වුණට අරමුණු නැතිතැනකදී අරගලය නැතිතැනකද බාධක නැතිතැනකදි පීඩා නැතිතැනකදි ගැටෙන අරමුණු නැති තැනකද ඔහු තුළ සංවරය සංගමය ඇතිබ්බට ඒ අරමුණු තියෙන තැනද ඒ සියල්ල වෙනස් වෙනවන ඇලෙනතැන ඇලෙනවනම් ගැටෙන තැන ගැටෙනවනං ඔහු අඩුමතරමේ භාගෙටවත් සංවර වෙලා නෑ. අවශ්‍ය තනය පුහුණු කරලන. එනිසා මේ තැන් දෙකටම ගැලපෙන විදිහට ඒ සංවරය ගොඩ නැගෙන්ෙන වෙන තැන් දෙකටම ගැලපේෙන සංගෝරය ගොඩු නැවිච්චකයි පරිභූර්ණ සංගෝරයක් වෙන්නේ. ඒකෙනාට ආර්‍යයද එලිමහානද විහාරද ජනසමූය අතිතැනද නැති තැනද අරමුණුව ඇති තැනද නතිතැනද ඒ නිශ්චල සිත නිශ්චලයි. ඒ සංසුන් සෙත සංසුන් පැහැදිරි සිත පැහැදිලී ප්‍රභාශ්ර සිත ප්‍රභාශ්වරයි. එනිසා ඒකෙනාට ඒ උතුමන්ගේ ආර්ය හුදකලාව ගොඩනැගෙන්නේ කෞුරුත් නැති මහාවනයක් මැද්දෙනෙවෙයි. සිය දහස් ගානක් මැද්දේ එයායට හුද කලා වෙන්න පුළුවන්. එයාගේ හුදකලාව ඇතිවෙන්න අධ්‍යාත්මය තුළ. කිසිවෙෙක් නැති මහාවනයක් තුළ ඇති කරගන්නා වූ තනිවීමක් හුද කලාවිදිහට දකි නඔබ බුද්ධ ශසනය තුළ අධ්‍යාත්මික නිවීම තුළ. ඔහුට හුද කලාවට පත්වෙන්ට පුළුවන් දස දහසක් අස්සේ වුනත් ඔහු ඔහුගේ ආධ්‍යාත්මික හුද කලාව තුළ ඒ ආරය හුද කලාගොන්නගා ගන්නවා. ඔහුට එතනත් එකයි අතනත්්‍යකයි මේ පිච්චන තැනත් ඔහු නිවිලා පිච්චනෙ නැතිතනත් ඔහු නිවිලා. එනිසා කොතනත් නිවිච්ච කෙනාට ඒ නිවීමේ තුළ තියන සිසිල ඒකෙනා හැමිලේ මත්ති දෙනවා. එනිසා මේ වගේ ස්වභාවයක් කතාකරගෙන යන මේ දේශනය අවසන් කරන්න? බුද්ධ දේශනාවක් උපටල ගන්නවා බුදුරජාණන් වහන්සේ සංගුප්ත නිකායේ සනිධාන සූත්‍රයේ වෙන්න මෙහම දේශනාවක් සිද්ධක හරීම වැදගත්. බුද්ධ සාාසනයේ කොහෙෙන් කතා කල්ලාවත් පටිච්ච සමුපාදද න්‍යයායත් එක්ක තමයි මේ සීලේ හෝ වේවා ධර්මය හෝ වේවා විනය හෝ වේවා සියලු දේවල්ලොල ඒ පරමාතයේ ශාක්ෂාත් කරගන්නට අදාළ අවබෝධය වට පිටාව සකස් වෙන්නේ පටිච්ච සම්පන්න ස්වභාවයටට අනුව. බදුජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ මේ දේශනයේදී රාගවිනය කියල සූත්‍ර දේශනාවක් තියනවා රාගවිනය සූත්‍රයේදී දැන් අපි බුදුරජාණස් දේශනා කරන්නේ රාගවිනය දෝෂවිනය මෝහයය පිළිපන්න වූ කෙන තමාගත් අනුන්ගේත් හිත පිණස වෙනවා කියලා. මෙතන විනය කියෙක බලන්ට දැ විනය කියන එක අපි දැක්කේ වෙනත් විදියට. බුද්ධවාසනයේ රාග විනයගල සූත්‍රයක් බතියනවා. තොට එක විනේය කියන අදහසත් එක බැලුවොත්, එතෝට බුද්ධ වාසනය තියෙන්නෙම රාගය දුරුවෙන්න්න දේශය දුරුවන්න මෝහය දුරුවවෙන්න. එතෝට මේ රාග විනය කියල සූත්‍රයක් තින මේක දේශනා කරන්නේ තමන්ටත් අනුන්ටත් හිත පිණිස පවතිනවා කියලා කුමන කෙනාද, ප්‍රාගවිනය දෝෂ විනය, මෝහ විනය සහිත කෙනා. රාගය දුරුවීම උදෙසාහික් වෙන කෙන, දේශය දුරුවීම දෙසා හික් වෙන කෙනා, මෝහය දුරුවීම උදෙසාහික් වෙන කෙනා තමයි විනය සම්පන්න විනය පරිපූර්ණ වූ කෙනා විදියට රාග විනය සූත්‍රයට නූ දක්වන්නේ. සමාට වයා අහු වෙලත් නෑ ඇතු ඇති. ඔබ විනය විදිහට දැක්කෙ බොහොම වෙනස් කාරණාව. ලෞකික මට්ට මේ කාරණාව. නිවනට උපනිස්ශ්‍රය නෝන කාරණාව හැබැයි. ලෞකික මට්ටමය කාරණාවල් දියක විනය බවට පත්වෙන්නේ රාගවිනය දේශවිනය, මෝහවිනය මට්ටමට ඇතිකරගන්න සංගොරයක් සංගමයන්. ඒ සංවොරයනුයි අසංගොර නොවීන්නට අවශ්‍යවන්නේ. රාගේනුයි සංගොර වෙන්නට අවශ්‍යවන්න. දවේශයනුයි සංගොර වෙන්නට අවශ්‍යවන්නේ. මෝහහිනුයි සංගොරවෙන්නට අවශ්‍යයද. බලන්න ඒ නිසා තමයි ධර්මය කියන්න එකක් විනය කියන්න එකක් සාසනය කියන්න එකක් නෙමේ මෙත් තුනම එකක්. තුනක් නෙවේ ධර්මය කියන්නේ විනය කියන්නේ ශාසනය බලන්නට ගෝත මියවාද සූත්්‍යය හොඳ බ ධර්මය විනය ශාසනය කෙල කියන්න ත නිවන පටිපදාවයි රාගදේශ මෝහාදෙන් නිවන පටිපදාවට කියන්න. එනම් අරක එකක් මේක එකක් වෙන්න බැ තුනෙෙන්ම වෙන්න එකයි නම්. මේක බොහෝම අර්තාන් විතයි ඒවාගේ එකිනිකට සම්බන්ධයි එ එක 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 එකක සහ සම්බන්ධතාව නිරූ පනයන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සනිධාන සූත්‍රය සංවිත්‍රනයකායි මෙන්න මෙහෙම කතාවක් දේශනා කරන. හේතු පල දහමට අනුව මහනෙන කාමවිතර්කය, ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය. මනාද පිනැති මහණනි කාමවිතර්ය, ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය මෙන මේ විතර්කයන්, මහනනි කාමවිතර්කය ප්‍රත්්‍ය සහිතව උපදී ප්‍රත්්‍ය රහිතවන උපදී. මහනනි ව්‍යාපාද විතර්කය ප්‍රත්‍ය සහිතව උපදී, ප්‍රත්ත්‍ය රහිතවන ූපදී. මහනනි විහිංසා විතර්කය ප්‍ර්‍යය සහිතව පදී ප්‍රත්්‍ය රහිතවන ූපදිී මේක යන්න මොකක්ද? කාම විතර්කය ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය ප්‍රත්‍ය සහිතව මිත්සක් ප්‍රත්්‍යය රහිතව උපදින්නේ නෑ කියන එක. එත වට බුදුරජාන් වහන්සේක මෙහෙම දේශනා කරනවා ඒ කොහොමද ප්‍රත්‍ය සහිත උපදින්නේ කාමධාතුව ප්‍රත්තයෙන් ක්‍රාම සඥ්ඥාව උපදී කාම සං්ඥාව ප්‍රත්තය කාම සංකල්පය උපදී කාම සංකල්පය ප්‍රත්තයෙන් කාමච්චන්දය උපදී, කාමච්චන්දය ප්‍රත්තයෙන් කාම පරිදාහය උපදී කාම පරිදාහය ප්‍රත්තයෙන් කාම පර්ර්ේෂණය උපදී කාම පර්ර්ේශනාව කරන පුහුදුන් කෙන සිතින් කයින් වචනයෙන් වරදවා පිළිගනී අසංගෝරාවෙයි. සන්න අසංගෝරවන විදිා. සහිතව උපදින විදිහ කාමවිතර්කය ව්‍යාපාද විතර්කයත් විහිංසාවිතර්කයත් එහෙම. කොහොමද මේ මොනවද මේ ප්‍රත්තය මුලින්ම ඒක හටගන්න කොහොමද කාමධාතුව නිසා. කාමධාතුුව ප්‍රත්තයෙන් කාම සංඥා උපදිනවා කාම සංඥා ප්‍රත්යෙන් කාම සංකල්පය උපදිනවා, කාම සංකල්පය ප්‍රත්තයෙන් කාමච්චන්දය පදිනවා කාමච්චන්දය ප්‍රත්තයෙන් කාම පරිදාාහය උපදිනවා කාම පරියාදාහය ප්‍රත්තියෙන් කාම පර්ර්ේෂනාව උපදිනවා කාම පර්ර්ේෂනාව ටාපු කෙනා එතනයාට සිතිංකයින් වචනෙන් පිරිහිලා යනවා වර්දවා පිළිගන්න. අසංගොර වෙන සිිල්බිඳගන්න. දැන් බලන්න කාම පර්ර්ේෂනාව ටාපුගෙනා. දැන් ඔන්න කාමච්ඡන්දයක් ඇති වුණ. මුණහරි රූපයකට හෝ ශබ්දයකට හෝ ගන්දයකට හෝ රසේකට හෝ කාමච්චන්දයක් ඇති වුණ. මේ හේතු පලවොස්සේ ඉතින් මේ කාම සංඥාවාව ැ ඒෙනට ඔන්න කාමධාතුව හින්දා කාමධාතුව කාම ෝප නිස්ශත්‍රිත වස්තුවක් හින්ද ඒ කාම ධාතුව ප්‍රත්තියෙන් ඔන්න මොක්කරි ම සංඥාවක්කාව. ඒ කාම සං්ඥාව නිසා දැන් එයා කාම සංකල්ප ගොඩ නගන විධාකාර සංකලබපු දැම මේ අදැකමීමෙන් දැකිට කාම සං්ඥාවප වෙලාහිඳ ගොඩ නගෙන කාම සංකල්ප. ඒ අයිති කරගන්න ලඟා කරගන්න තියාගන්න එකඒක් විදිර කාම සංකල්ප ගොඩනගෙන. ඒ සාම සංකල් ගොඩන කාමච්චන්දය ඇතිකරන ඒ කාමයට කැමැත්තිෙන් විවිධා වූ සිහිනම් ලෝක මවනවා කාමච්චන්දය ඔස්සේ. ඒ කාමච්ඡන්දය නිසා දැන්යා දැවෙනවා දැවෙනවා ඉන්ඩබෑ දකිනකං ඉඩබෑ ලබනකං ඉඩබෑ කණකං ඉන්ඩබෑ යෙදෙනකං ඉන්ඩබෑ දකිනකං අල්ලනකං බලනකං, ඉබිනකං තුරුල් කරගන්නකං, ඉන්න බෑ දැන් දැවෙනවා තැවෙනවා පිච්චෙනවා පරිදාහය ඇති වෙනවා. අදාලෙක රූපයක් නම් රූපය බලනකං, අදාලෙක ශබ්දයක් නම් ශබ්ධයහනකං අදාලෙක ගන්දයක් නම් ගන්දය ලැබනකං අදාලෙක රසයක් නං රසය ලබනකං අදාලෙක පහසක් නං පහස විඳිනකං ඉන්ඩබෑ පිච්චෙනවා දැවෙනවා නින්දනෑ කණ්ඩබෑ ඉන්ඩබෑ කිසිවක් කරන්න බෑ මහා පීඩාවක පිච්චීමකට පත්වෙනවා. එන්නේ පිච්චීම නිසා දැන් එයා ඒක වෙනුවෙන් මිනි මරණවා, හොරකං කරනවා, පැහැරගන්නවා, ගහනවා, කොටනවා, මරනවා, ඊර්ෂයා කරනවා අනුන්ම හෙලා දකිනවා යටිකුට්ටුවදිනවා, ඊළඟට දුක්විඳෙනවා, ගල්කඩනවා, හොරකං කරනවා, හෙන්ගොටනවා, මුහුදු යනවා මේ සියල්ල කරනවා. මෙන්න මේ කියන මේ හේතුන් ප්‍රත්වයෙන් සැකසි ැකති අන්තිමටාපු කාම පරිදාහය නිසා සැක දෙන කාම පර්ර්ේෂනාව නිසා. කාම පර්ේෂණ නිසා උත් සියල්ල හැමතැනම මුළු ළු ලෝකයම පීරණව ලෝකයම හූරනවා ලෝකයේ පුරාම මේ පර්ර්ේෂණය කරන්නවා. එතුකට මේ කාම පර්වේෂණය නිසා ඒ ඒ ධර්මයට විනියටත් යොදාගන්නවා. ධර්මය විනේ තැන්තැංගොල ඊට පස්සේ විවිධාකාර ඉතිහාසය හොයනවා සෙල් ඉති හොයනවා ගල්ගුවා හයනවා ඇ විධාකාරරිදර බුද්ධ චර්ටයට සම්බන්ධ තැන් හොනවා දේවල් හොයනවා විවිධ දේවල් හොයනවා. දැම් මේ කාම පර්යේෂනාව නිසා විවිධාකාර විදියට මේ ආකාරයෙන් තමන් විසිද්දේ තමන් කැමතිදදේ තමන්ගේ අදහස වචනය තහවුරු කරගන්න ඊට අදාල කරන සාධක එකතු කරන්නවා ශාක්ෂිය එකතු කරනවා මේ සියල්ලක් කාම පර්ේෂනාවත්යක සිද්ධයුන්දේ වල. ඒනිසා ඒක හේතුකටනයා හිතිං කයිං වචරයෙන් අසංවර වෙනවා. වරදවා පිළිපදිනවා. මෙන්න මේ විදියට වරදවා පිළිපදින්න 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 මේ විදියට වෙනකොටම දැන් නීවරණයි වැඩෙන්නේ. කාමච්චන්ද ව්‍යාපාද දිනවිද්ධ උද්‍යච්කුක්කුද. නීවර්ණ හොඳට අපිට අතීතය දකිල්ල මේ බොහෝම ශාන්තව හිටපු වැඩි හිටි වයසේ පැවිදිවිච්චයි මේ වගේ මේ කාම පර්ර්ේෂණ කාම සංකල්ප නිසා විස්ථාන හදන්ඩකිල්ලා ගිහිොත්තේ එකේකෙක් නිනාත්තික වචනහුවමාරු කරගන්නුනා කේන්ති ගණ්ඩ වුණ ගැටෙන්න වුණ තමන්ගේ ගිහි කල තත්ත්වය ප්‍රකාශ කරන්න වුණ. තමන්ගේ තමන් පෙරකාලේ දරපු තනතුරු ගැන කියන්න වනාා මමුත්. ඒ වගේ ස්වභාවයක් රහතන් වහන්සේ නමකගේ ස්වභාවය තුළ සිද්ධ වෙනවාද කිය ලහිතන්න වෙනවා. එතකොට මේ මට්ටමට දැන් මේ කාමච්ඡන්ද ව්‍යපාද තිනබිද්ධ උද්දච්ච කුක්කුච්චාදී නීවරණ වැඩිෙන මට්ටමයි සැකසෙන්නේ. දැන් ඔන්න ඒකෙ අනිපැත්තත්ක් ්‍රියාත්මක කරන්න පුළුව අංගම තියෙනවා. ඒ පැත්තග්‍රියාත්මකෙනකොට නීවරණ වෙනුවට බොජ්ජංග වැඩෙනවා. සති ධම්මවිච්ච, වීරිය පස්සද්දි සමාධි උපෙක්කා ආදී, බොද්ජංගයන්නට බෝධි අංග බෝධි නිවන අංග නිවනට උපකාරවන අංග බොජ්ජංග බෝධි අවබෝධය අවබෝධයට උපකාරවන අංග මොන අවබෝධයද බුදුරජාණන් වහන්සේලා සතු අවබෝධය. බුදුරජාණන් වහන්සේලා සතු ඒ අවබෝධයට පත්වවෙන්නේ කොහොමද ඒකත් ප්‍රත්ය සහිතව මිසක් පත්තේ රහිතව පොදන්න නෑ ඒ කොහොමද සිදත වෙන්නේ නෙක්ට කම්ම ධාතුව ප්‍රත්තෙන් නෙක්කම්ම ධාතුුව ප්‍රත්තෙන් නෙක්කම්ම සංඥා උපදිනෝ නෙක්කම්ම සංඥා ප්‍රත්තයෙන් නෙක්කම්ම සංකල්ප උපදිනෝ නෙක්කම්ම සංකල්ප පත්තෙන් නෙක්කම්ම චන්දය උපදිනවා නෙක්කම්ම චන්දය ප්‍රත්තයෙන් නෙක්කම්ම පරිදාය උපදිනවා නෙක්කම්ම පරිදාය පතෙන් නෙක්කම්ම පර්යේේෂනා උපදිනවා නෙක්කම්ම පර්ර්ේශනාව කරන ආර්ශ්‍රාවකයා සිතින්කයින් වචචනයෙන් නිවැරදි පිළිපැදීමකට පත්වෙනවා. මෙන්න මේ ස්වභභාවය තුළ බෝධියංග වැඩීමෙන් නිර්වාණය ශක්ෂාත් කරගන්න පුළුවන් මට්ටපට සැකසෙන. එතවට ක්‍රමාණකුල කාමදාාතුව වෙනුවට නෙක්කම්මධාතුව නිසා නෙක්කම්මධතුව ප්‍රත්තයෙන් සැස ද නෙක්කම්මධාතුුවන් ප්‍රත්්‍යව වුණ අට පස්සේ නෙක්කම්මධාතුවෙන් සැකසෙන්නේ නෙක්කම්ම සඥාව කාම සංඥානමේ ඉළඟට නක්ම් සංඥාවෙන් සකස්වෙන්නේ නෙක්කම්ම සංකල්පය. කාම සංකල්පනෙමි. නෙක්කම්ම සංකල්පයෙන් සකස්වෙන්නේ නෙක්කම් මච්චන්දය. මේ විදියට නෙක්කම්ම පර්වේෂණ ආටාපු කෙන ය නෙක්කම්මයට යි කාමේ මිදීමට මයි පර්යේෂණ කරන්න. ඔය ඔය කියන ලෝකධර්මයන් හො ො ඉන්න නෑ. ලෝකධර්මයන්න තුළ සුවපත්වවෙෙන්න්න යන්න නෑ. නෙක්කම්මයට අදාළ පර්ේෂණය කන්නවා. එක්කම්මයට කාමයෙන් මිදීමට අවශ්‍ය පර්වේශනාව තුළ ඔහු සාර්ථක වෙනවා ඔවු ප්‍රත්්‍යයක්ෂ කරගන්නවා. ඔවු පරිපූර්ණයෙන් කාමීෙන් ලෝකයේ මිදනා කියන්නේ දුකෙන් මිදුනා කියන එක. එනිසා යම්කිසි පර්වයේෂණයක් තිරවනං දුකෙන් මිදෙන මට්ටමටයි පර්ේශණය සැකසන්න ඕනෙ. කාමී මිදනමටටට ලෝකේ මිදන මට්ටට පර්වේෂණයක් සැකසීතුු. මොහොතක බුද්ධ සාාසනය කියලා හිතාගෙන කාමයට යොමුුවෙනආදී පර්ර්ේෂණාවන් සිදුකරනවනං හැබෑවට මේ සියල්ල එක තු කල ගත්තොත් පරියේෂණ සංකල්පනා. කාම පර්යයේෂණ සංකල්පනා අවබෝධයට පත් උතුමාන් තුළ සිද්ධ වෙන්න ඒ සත්‍යයක්. එනිසා එවැනි ස්වභාවයකටයි පත්වෙන්නට එන. බුදුරජාණන් වහන්සේ. මේ අවබෝධයට ක්‍රමාණකු ඔබට මේ අවබෝධය ප්‍රායෝගික වෙන්නඕන් දේශනාව අවසන් කරන්න ම බුදුරජාන් වහන්සේගේක දේශනාවක් පැහැදිලි කරන්න සම්මස්සන සූත්‍රය සංගත්තනිකාය. මේ සම්මස්තන සූත්‍රයේදී ඔබ අහන මේ කාරණාව නිතර නිතර භාවනාවක් කරගන්න ම මේ සීලයට අදාවලත්ව ඔබට කරන්න භාවනා කරන්න පුළුවන් බුද්ධ සාසනයට අදාළ භාවනාව. ඔට භාවනාවක් කරගන්න බුදුරජාණනාා සිදේශනා කරනවා උපාධානීය ධර්මයන්ගේ ආශ්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ තෘෂ්නා ප්‍රත්තයෙන් උපාධන උපාධාන ප්‍රත්තයෙන් භවවේ බ්‍රවප්‍රත්තයෙන් ජාතිවේ ජාතිප්‍රත්තයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්කො දෝමනස්සවේ මකදද මේ උපාධානීය ධර්මයන්ගේ ආශ්වාදය ද උපාදාානිය ධර්ම උපාධානිය ධර්ම රූපවේදනා සංඥා සංකාරවිஞ්ඥාන රූපවේදනා සඥා සංකාර විஞ්ඥාන උපාදාානිය ධර්ම මේ උපාධානිය ධර්ම රූපවේදනා සංඥා සංකාර විஞ්ඥාන මම කියලා අරගෙන මගේ කිය අරගන මම වූ මගේ වූ ඒ රූපවේදනා සංඥා සංකාර ප්‍රියයි රසයි කියලා අරගන ඒ ප්‍රිය වූ රස වූ උපාධානිය ධර්මයන් වල සැකසෙන සුවය සොම්නස නැවත නැවතත් නැවත නැවතත් දැක දැක දැකදැක වෙසෙන කෙනා තුළ තෘෂ්ණාව වැඩෙනවා. එතකොට දුරුවෙන් ඕන එකක් වූ තෘෂ්ණාව වැඩෙනකොට තෘෂ්නා ප්‍රත්තයෙන් උපාධානය වෙනවා. දැඩිකොට අල්ලගන්නවා ඇතුළට ඇදලාගන්නවා උපාධානය නිසා භවේ සැකසෙනව, භවේ නිසා ජාතිය සැකසෙනවා. ජාතිය නිසා මේ සියලු දුක්රැස සකස්සෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ එතනින් එයාටත් වෙන්න ඕන දේ විස්තරකන්න ඔබට භාවනා කරන්න ඕනදේ. උපාධානීය ධර්මයන්ගේ ආදීනවේ. උපාධානිය ධර්මයන් මොනව උපාධානීිය ධර්මයන් රූභවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන උදේ අව්ය ස්වභාවෙන් යුත්තයි අටකන නිරුද්ධ වන ස්වභාාවයෙන් යුක්තයි. ඒතු සැසේනකන් තැකසිලා තියෙන ස්වභාවෙන් යුක්තයි ඒ ඒ තැනම ඒ තැනම නිරුද්ධ වෙන ස්වභාාවෙන් යුක්තයි, මම කියල ගණ්ඩ පුළුවන් ස්වභාවයක් එතන ඇත්තෙන මගේ කියලා ගන්න පුුවන් ස්වභාවයක් ඇත්තෙන ප්‍රත්්‍යයෙන් සැකසුනාවගේම ප්‍රත්්‍ය නිරෝධයක් සමඟ නිරද්වෙලා යන ස්භාවෙන් යුක්තයි. ඒනිසා තියාගන්න එකතුකරගන්න රැස්කරගන්න පුළුවන් ස්වභාවයක් නෑ තමාගේ වසන්ගේ පවත්තන්න පුළුවන් ස්වභාවයක් නැති වූ. මේ උපාධානය ධර්මයන්, උදයව්වේ ස්වභාවෙන් යුක්තයි, හටගන නිරුද්ධ වෙන ස්වභාවෙන් යුක්තයි, ඇතිව නැතිවෙන ස්වභාවෙන් යුක්තයි, ගෙවෙන නැසෙන ස්වභාවෙන් යුක්තයි, ඉවරෙන් උපාද වය ස්වභාවෙන් යුක්තයි, ජීවත්වෙන මැරෙන ස්වභාවෙන් යුක්තයි නං, මොනවද මේ උපාධානිය ධර්ම රූපවේදනා සංඥා සංකාරවිඤ්ඥානගෙන මේ උපාධානිය ධර්මයන් අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යතාවය දකිනා කලා කියන්නේ උපාධානීය ධර්මයන්ගේ ආදීනවය දකිනවා කියන එක. බුදුරජාණන් වහන්සේ මේ සම්මස්සන සූත්‍රයේ දේශනා කරනවා උපාධානීය ධර්මයන්ගේ ආදීනවය නැවත නැවත දකිමින් වෙසනහුගේ තෘෂ්ණාව නිරෝධවේ තුෘෂ්නා නිරෝධයෙන් භව භවේ නිරෝධවේ තෘෂ්ණනිරෝධයෙන් උපාධානය නිරෝධවේ, උපාධාන නිරෝදයෙන් භවනිරෝධවේ, බවනිරෝෙන් ජාතිය නිරෝ, ජාති නිරෝධයෙන්, ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝම නස්ව උපායාසමේ සියල්ලක් නිරුද්ධේගිය. දැන් ඔබට මේ සංවරවී මොස්සේ කර ඕනදේ මේ බුද්ධ සාාසනය මනා වූ සංවරය, උදට දේරුණා මේ සූත්‍රෙනම සම්මස්සන සූත්‍රයේ සම්මර්ෂනය කරන්න න්න මනසිකාරය කරන්න උද සූත්‍රයක් උපාධානීය ධර්මයන් රූපවේදනා සංඥාසංකාරණැත්තන් මේ පංචස් පාධනස්කන්දයන්ගේ දී ආදීනවේ දකිනා කියලා කිය එක අනිත්‍යතාවේ දකිනවා කියන අනිත්‍ය දාවේ දකිනා කියන කියෙන උදේ අව්වේ දකිනා කියෙන උද අවේ දකිනා කියලා කියන්නේ ටග නිරද්ධ වන ස්ොභාවය පටිච්ච සමුපන්න ආකාරයෙන් දකිනා කියෙනක හේතු බලාආස්ට්‍රීෙන් දකික්නාා කියනක. ඒතු බලා ස්ට්‍රෙන්න් හටක නිරුද්ධන ස්වභාවය දකිනනා කලා කියන මේ ආශ්වාදය ආදී නවේ දැක දැක දක දක ඉන්න. මකේද මේ ආශ්වාදය ආදී න ඒමනැත්තං මෙතන උපාධානය ධර්මයන් තුළ ආශ්වාදය සැකසනා කලා කියන්නේ උපාධානය ධර්මයන්නෙක් චන්දරාගෙන් බැදුනාව සැකසින සුවය සොම්නසහි මෙතන මේ ආශ්වාදය විදියට පෙන්නන්නේ. ඒ ආශ්වාදයේ ආදීනවේ නැවත නැවතත් දන්න නැවත 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 බය විදියටට ඔබේ ජීවිත පැවත සකස් කරගන්න. සැකසෙන සැකසෙන විලාවෙේ ප්‍රියමදුරවිදියට උපාධානිය ධර්මයන් ඉස්සරහදිී රාගේයෙන් බැඳිබැන්දී බැඳිබැඳී සැ සුවය සොම්නස සැකසෙන සැසන මොහොතේ අනිත් එවිදියට දැකදැක ආදීනවේ දැක නැවත නැවතත් නවත නැවතත් ඒක දැකදැක ඉන්න කොටඔට මෙහෙම වෙනවලු මොකද්ද වෙනවාගලා කියන්නේ. ආදීනවය නැවත නැවතත් දකිමින් වවෙසෙන්නෙහුගේ තන්හාව නිරෝධවේ, තන්හානිරෝධයෙන් උපාධාන නිරෝධවේ, උපාධාන නිරෝධයෙන් භවනිරෝධවේ, භවනිරෝධයෙන් ජාති නරෝධවේ. ජාතින් රෝධයෙන් සියලු දුක් වැැස නිරුද්ධවේ. මේ විදිහට පිරිසිුදු කරන්නට අවශ්‍ය කරන්න ලිි තැන කියලත් තේරුම් අරගෙන. කිිලිටි නෝන තැන්තේරම් පිරිසිදු කරලා ඇති වැඩක් නෑ ඔබ කාය කොච්චර පිරිසිුදු කළත් එය නැවත නැවතත් ිලිටි වෙී යනවා. හැබැයි කාය කිලිටි වෙන්නට නැත්තම් වචනය කිලිටි වෙන්නට හේතුවන්නේ ඇතුළෙෙන් සිදුවන අපිරි සිදුවීමක්. ඒ නිසා මුලින් පිරිසිදු කලන්නට අවශ්‍යන්නේ හේතුවයි හේතුව පිරිසිදු කළ හම පලය කොහොමත් පිරිසිදුවේවි. බුද්ධසාාසනයේ බොහෝ දෙනෙක් සීලය විනයකිල හිතාගන පිරිසිදු කරන් ඕනෙ කළ හිතාගන පලපිරිසිදු කර කර න්න. දැන් ඔබට තේරෙනවා පලයනිෙමෙයි පිරිසිදු කළ යුතුවන්නේ හේතුවයි හේතුව පිරිසිදු කළ තැන ඉබේම පල පිරිසිදු වේවි. එනිසා, යම් කිසි තැනැක දවේශයක් නිසා ඇතිච්ච අපිරිසිදුවීමක් වචනයකින් වෙනවනං ඉරියව්වලින් වෙනවනං ගහන්න බනිින් යනවන මේ හැම කායික වාචසික අපිරිසිදුුවීමකටම සිද්ධ වනේ දවේශය නැමති ඒ සිතේ ඇතිවිච්ච අපිරිසිදුවීමයි. ඒ අපිරිසිදුවීම හේතුව ඇතිවිවෙච්ච තැනම නිරුද්ධ කල්ලා දැම්මන මල්ලා දැම්මනං. බාහිරීින් තියනමි පිරිසිදුවම් විනයබිඳම් සිල්බිඳීම් දකින්න විදිහක් ඇත්තේ නෑ. එනිසා බාහි සිල්බිඳීම අවිනය නැත්තං අපිරිසිදු බව දුරු කරන්නට නං මේ හේතුව දුරු කරලා ඉන්නට එනවා. පලය දුරුවන්නේ හේතුව දුරු කළ විට මිසක් එය පරිපූර්ණ දුරුවීමක් බවට පත්ව නෑ පල දුරුකර කර හිටියට. කටවාගෙන හිටියට, අත තදගරගන බැඳගෙන හිටියට. බයට හිටියට ඒක සංගෝරයක් වෙන්න නෑ. ඒ බුද්ධ සාසනයේ ප්‍රඥාවෙන් අවබෝධයෙන් දැක්මතුලින් දැනගැෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධ කරගෙන ස්වයංහික්මීමක් බවට. තමා තුළ වූ නිවනටම නැමුණු සීලේයටම නැමුණු ස්වභාවයක් තුළ හික්මීමක් බවට පත්වෙන්න. එ නිසා එවැනි හික්මීමක් බවට පත්වෙන්න නම් ඇතුළෙන් පිරිසිදුවෙන්න ඕනේ. කිරිටි වෙන තැනයි පිරිසිදු කරන්නට ඕේ. ි වෙන තරන පිරිසි දු කරහම ඒක උදව්වෙන් කිලිටි වෙන්ඩවගේ හදනඒවා කොහොමත් කිලිටි වෙලායයි. ඒ නිසා දවේශයට හේතු වූ අප්‍රිය ලෙසගත් බාහි රරමුණු බාහිර අරමුණුවල පියමදුරභාවේ අප්‍රිය අමුදුරභාවය තියෙනවා කියලා ගත්ත නිසා ඒ අරමුණත් එක්ක දවේශයෙන් ගැටෙන්න්නේයට යනවා. අප්‍රිය අමුදුරභාාවේ තියනෙන බාහිර රූප ශබ්දවල නවෙේ. බාහිර රූපි ශබ්දෝල පිය මමුදු්‍රභාාවත් අප්‍රිය අමුදුරභාව්‍යත් රූප ශබද්ද ගන්ධ රස පාසනෑ. ඒවායේ පිය අපප්‍රියභාවය තියෙනවනං මේ ලෝකෙ හැමෝටම එකම දෙයක් පිය වෙන්න ඕනේ. මේ ලෝකෙ හැමෝටම එකම දෙයක් අප්‍රිය වෙන්න ඕනේ. නමුත් එකම දෙයක් හැමෝටම ප්‍රියවනූනේ අපිය න ඕනේ ඒ අදාළ රූපය ශබ්දය ගන්ධේ නෙවෙයි පියමුදුරභාවය තියෙන්නේ. ඒකෙ නැති එකක් ඒකෙ තියෙනවා කියලා හිතාගෙන. කාමය නොවන කාම ගුණයක් තුළ ඔය රූප ශබ්ද ගන්ද රස පහස කාමය නෙම මේ කාම ගුණ කාම ගුණයන් තුළ කාමය තියෙනවා කියලා හිතාගෙන වැරදිට හිතාගන ඒ කාම ගුණත් එක්ක රාගයෙන් බැදිලා හේතු පලවිදියට සකස්ටන ස්වභභාවයක් විදියට අ ආශ්වාදය දකින්න පුළුවන්. අන්නේ සැකසෙන එන ගැටෙන අරමුණුවල පියමදුර භාවය නැතයි කියලා තමන් අවබෝධ කර ගැනීම තුළත් යම් කිසි ප්‍රාථමික මට්ටමකට මේ ඇතුළේ කිලුටුවීම දුකරගන්න පුළුවන්ගෙනවා. එසේ ඇති කරගන්න අවබෝධය ඔස්සේ බාහිර පියාපියභාවය නැතිබාව දැනගෙන ඒ ඔස්සේ කොහොමද එෙනම් මේක සැකසෙන්නේ කියලා හේතු සකස්යෙන්න්න සකස්සෙන තමයි මේ පලසකස්සයන්නේ. ිය අපිය ස්ොභා අපිය ස්ොභාාව්‍යත්්‍ය කරා දේශයෙන් ගැටෙනවා පිය ස්වභාවත්්‍ය කරාගෙන් බැදෙනවා ඒ බැඳීම ගැටීම ඔස්සේ සිල්බි දෙන්නට හේතු සැකසෙනවා ප්‍රියදේවල් දකිනවා අපිය දේවල් දකිනවා තමන් දකිනවා අනුන් දකිනවා හැබෑවට මෙතන පවතින්නේ ස්කන්ධයන් බව දකින්න ස්කන්ධයන් නොල ස්ොභාවය දකින්න ඒ අනිච්ච ස්වභාවය දකින්න එහි උදේවය දකින්න. ඒ වෙනුවට අධ්‍යාත්මික අ්‍යත්ත වූ බහිද්ධ වූ ස්කන්දයන්නොල මම දකිමින්, මගේස් දකිමින් පවත්වන්න පුළුවන් ස්වභාවයක් දකිමින් ඒ සවභභාවයන් තුළ තමන් දකිමින්, තමන්ට වන පාඩු දකිමින්, තමන්ට වන අහිමිවීම් දකිමින් තමට තමන්ගේ කර ගතයුතු ස්වභාවයන් දකිමින් ඒවාට උපක්්‍රම යොදාගන්නයාම තුළ. ඒවාට පර්ර්ේශණ යොදාගන්නයාම තුළ ඒවා එකතු කරන්නට යාම තුල්ල ඔන්න ලෝකයා දකින්න දුසිල්වත් බවකොටනැගෙනවා. එනිසා ඒ දුසිල්වත් බවේ මිදෙන්න්න නං පලපැත්තක ඉන්තියලා හේතු හොයාගන හේතු දුරු කරාම. මතුපිට මත්්ටමේදි බාහිර රූප ශබ්දවල පිය මදුරභාාවය නෑගල තේරුන්ගත්තනං ඒ රූපයක් ශ්‍රද්ධයක්කා හම ඒකට තමන්ට බලපෑම් කරන්න බැරි බව තේරුගත්තනම ඕකත් එක් ගැටෙන්න දෙ න. රූපයක් නං ඒක සද්දරූපයක් විතරක් කියරතේරු ගත්ත. ගන්ද රූපයක් කියලලා විතර තරුම් ගත රසුරපයක් විතරක් කිය තේරුම් ගත්ත. ඒ ස්වභාවය තේරුම් අරගන ඇලෙන්න්න හේතු සැකසෙන තැන නොවැලි ගැටෙන්න්න හේතු සැකසෙන තැන නො ගටි හැබෑවට සංගවර වෙන් ඕනෙක ොතනදකි ලත්ත යරුම් ර බාහිරින් සංගවර වෙනවා වෙනුවට මෙච්චර කාලයක් බාහිරින් සංවරව වී හිට කෝබට. මෙච්චරකාලයක් සීලයේ බාහිරින් දැකපු ඔබට මෙච්චරකාලයක් දුසිල්වත් බව බාහිරින් දැකපු ඔබට සුසිල්වත් වෙන්න සංහර වෙන්න විනයකෙ පිහිටන්න. අවිනය විනයවෙන්න දුසිල්වත් බවසිියලය වෙන්න අසංවරය සංහරය වෙන්න ඔබ ඉලක්කය කරගැතු යුතු වන්නේ ප්‍රහාරය එල්ල කළ යුතුවන්නේ අධ්‍යාත්මික හේතුවටයි බාහිර පලයට නෙමේ. හේතුන් නසන තැන පල නැසේවී. හේතු තිබ්බොත් පල සැකසේවී හේතු නැසුනොත් පල නැසේවි. එනිසා අසංවරවීමට මුල් වූ හේතුව නසන තැන අසංවරවීම ප්‍රකට වෙන පලයක්ත් නැසේවි. අසංවරවෙන්නේ මෙතනයි අසංවර බව එළියට පනින්නේ ප්‍රකට වෙන්නේ මෙතනයි. එතකොට හැබෑවට අසංවුවරවෙච තන නෙ ඔබට අහුවෙලා තියෙන්නේ. මෛක්‍රපෝනයෙන් මේක දේශනා කලාට ඇහෙෙන්න්නේ ස්පීකරගින්. එතකොට මෛක්‍රපෝණයෙන් මේක දේශනා කලා කියලා ඉතන් නැතුව ඔබ ස්පීකරකෙන්ම මේක වෙනවා කියලා ගන්න ස්වභාවයක් තියෙන්. එනිසා හැබෑවට අසංගොර වෙන තැන හොයාගෙන එතැන දුරු කලානං නැවතත් ආය බාහිර අසංවොර භාවයක් පකට නොවෙයි. එනිසා ආර්ය මට්ට මේ සංගොර භාාවයක් උදෙසා. නිර්වාණයට උපනිශ සංගොරභාාවයක් උදෙසා. නිර්වාණයට උපනිස්ශ්‍රය වන සීලයක් උදෙසා. නිර්වාණයට උපනිශ්‍රය වනවිෙනයක් උදෙසාන සිරි සදහම් දේශනය පිනැතිය ඔබැහැම දෙෙනටම එකසේ හේතුවේවා වාසනාවේවා කියල ආසිංසනය කරනවා. ආකා සට්ඨාචබුම්මට්ටා දේවානාගා මෛද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සාසනං. අකා සటచබම්මට්ట දේවානාග මෛද්දිిකා පഞන්තం අනුමෝදි్වාචిරන් රක්కන්තු දේසනං ආකා සటచබుම්මට්ట දේවානාගා මෛද්දිका පഞන්තం අනුමෝதிත්තාචిරන් රක්కం තුుతන් සදාති දසබල බුදුන්නම් செෙල් මුදනතින් මතු නිවන්නම්මහා සමුදුර කෙලවර කොටති දසතින් அறிටගි මග සිහිලින් සිහිල් ஊනිති සුවදෙන ජින වදන්ගගෙ බෝකල් ගලාව සෞු සතන්සනයා සදුසත දේශක්යෝ නි්පාඩන්